अदपगे आराधने पिलिगेन मे साकच्छावट वेडुमा वदाले अपे जनबल पक्षे नायक हिटपु पार्लिमेंतु मंत्री पूज्य अतुरलिये रत्नस्वामीन महंसे महंसे मुगारु मुंदितु पिलिगन्ना स्वामीन महंसे एवगेम अपि नव वसरक नत्तां अलुत अवुरुद्दक उदा वेच्च मे मोहोते रटे वेदगत कारणा किहिपयक पिलिबंदव महंसेगे अवधानय यमु करमिन मे साकच्छा करन बलापोरोत्तु वेनवा मूलिक वशयेन्म अप मेवर सिंहल सह हिंदू अलुत अवुरुद्द रटे जनतावा समरन्ने कोविड 19 वैरस व्याप्तियत् एक्क ऐतिवेला तिबेन तत्त्वयत् मत एंदर नीतिय निरोधायन नीति क्रियात्मक वेन पसुमुख स्वामीन महंस मा केमति मूलिक वशयेन् मेवर सिंहल अलुत अवुरुद्द समरन स्वभावय दैन् अपि दन्नवा रजय अपे गरुत्र महासंघया वहंसे इल्लीमक् कला तिबुना චාරිත්‍ර වලට මුල් තැන දීලා නිවසේ සිට මෙවර සිංහල අලුත් අවුරුදු චාරිත්‍රිෂ්ඨ කරන්නයි කියලා මා කැමති අන්න ඒ මාත්‍රිකාව ඔස්සේ ඒ අදහස ඇති ඔබ වහන්සේගේ මේ සාකච්ඡාව මූලික වශයෙන් ආරම්භ කරනවා ස්වාමීන් වහන්සේ මම හිතන්නේ ට්‍රාන් එක කියන්නේ අපි අලුත් අවුරුද්ද සමරන්න කියලා අපි රෝගාබාධ ඇති කරගන්න අවශ්‍ය නැහැ අපි කවුරුත් දන්නවා අනතුරක අපි ඉන්නේ විශේෂයෙන්ම අපේ දරුවගෙන අපේ දෙමව්පියෝගෙන අපි සැලකිලිමත් වෙන්න. ඒ නිසා මේ සිංහල අලුත් අවුරුද්ද අපේ ගෙදරදිම පිරිස් එක්කහු වෙන්නේ නැතුව පුළුවන් තරම් රජයේ නිරෝධායන ප්‍රතිපත්තියට ගරු කරලා මේක සිද්ධ කරන එක ඉතාම අවශ්‍යයි. මොකද අපි මේක පැතිරින ගත්තොත් මහා ඛේද වාචක අද ඇමරිකා එක්සත් ජනපදයේ ලක්ෂ 5000කට වඩා සෙනඟ දැන් මැරිලා තියෙනවා මේ ලෙඩ වෙලා තියෙනවා ලක්ෂයකට ආසන්න පිරිසක් මිය ගිහිලා තියෙනවා. ඉතින් ඒ වගේම ඉතාලිය, ස්පාඤ්ඤ, ජර්මනිය, එංගලන්තය ආදී යුරෝපයේ බොහොමයක් රටවල් මේ අනතුරට පාත්‍ර වෙලා තියෙනවා. ඉතින් ගර්ම කලාපී රටවල මේ ව්‍යාප්තිය තරම අඩු වුණත් මේනට මැලේසියාවෙත්, ඒ වගේම පකිස්තානෙත්, ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේත් යම් පමණකට මේක ව්‍යාප්ත වෙමින් තියෙනවා. විශේෂයෙන්ම තායිලන්තය වගේ රටවලත් සිංගප්පූරුවේ නිරෝධන කලාපී රටක් හැටියට රටවලත් මේක ව්‍යාප්තලා තියෙනවා. ඒ නිසා අපට මේක කොයි විදියට ව්‍යාප්ත වේද මේක හැසිරීම කොහොමද කියලා අපි කියන්න අපට පුළුවන් කමක් නැහැ. ඒ වගේම මම කියන්න ඕන සිහි කල්පනාව කියන එක හරි වැදගත්. දැන් මම වුණත් මේ සේම අමාරු තියෙන නිතරම නාහික අසනවා. සේම අපේ ඇට ගොඩක් තියෙනවනේ. ඉතින් ඒ පුරුද්ද හරි හිතලා නවත්ත ගන්න ඕන. අපි මේ දැන් මෙතන මේ පුටු අල්ලලා තිබුණත් කවුරු හරි මමත් අල්ලනවා අපට මේ වෛරසෙ මේක ඇල්ලුවට ඇඟ ඇල්ලුව වගේ නෙමෙයි අපි මේක අල්ලලා ඉවරලා අපි නාහේ කහන්න ගත්තෝ ඒක අනිවාර්යයෙන් මේ වෛරසය ඇඟට ඇතුල් වෙන ඉතින් ඒ නිසා අපි සිහි කල්පනාව සම්මා සතිය ඒ කියන්නේ අපේ ධර්මයේ තියෙනවා අතපය හැසිරීමේදී උච්චාර පස්සාවක මේ අත නමනකොට දිගාරිනකොට කනකොට බොනකොට කෑම කන්න කලින් හොඳට අත හොදන්න ඕන කෑම කාලේ ඉවරලා අත හොදන්න ඕන අපි විශේෂයෙන් මුදල් නෝට්ටු පරිහරණය මුදල් නෝට්ටු වලට අපට නිරෝධායනය කරන්න පුළුවන් අර අපේ මේ දියරෙන් හොදන්න පුළුවන් ඉතින් ඒ වගේ මුදල් පරිහරණයේදී අපි ඒක හුඟක් සැලකිලිමත් වෙන්න ඕන සිහි කල්පනාව කියන එක හරි වැදගත් නාහේ අල්ලන එක මේ කෙල ගහන එක මේ කහින එක එතකොට මේ හැම වෙලාවෙම අපි කාරණ කොට කහින කොට කෙල ගහනකොට නිතරම කල්පනාවෙන් මේක කරන්න ඕන. අපේ අයට දැන් මුඛාවරණය කරන්න කිව්වත් මුඛාවරණය කරගෙන කවුරු හරි කතා කරන මුඛය ඒක ගලවන. එහෙම ගලවන්න අවශ්‍ය නැහැ ඒක ආවරණයේ තියෙද්දිම අපිට කතා කරන්න පුළුවන්. ඉතින් අන්න ඒවා අපි හොඳට පිළිපදින්න ඕනේ. ඒ කියන වෛද්‍යවරු ඒ වගේම රජ වකිවුතු අය නිලධාරීන් මේ සම්බන්ධයෙන් ජනතාව හුඟක් දැනුවත් කරමින් ඉන්නේ. ඒ නිසා අපි අර සතිය කියන එක මේ කාලේ දිනු කරන්න ඕන. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අභ්‍යාස දෙකක් අපට පැහැදිලි කරලා තියෙනවා. එක අභ්‍යාසයක් තමයි සිහි කල්පනා සම්මා සතිය. අපි එකට වචනේ පාවිච්චි කරන සම්මා සතිය. යෝනිසෝ මනසිකාරය. ඉතින් සතියෙන් කියන්නේ ගතේ තිතේ නිසින්නේ සුත්තේ ජාගරිතේ සම්පජානකාරියෝති. කනකොට බොනකොට නිදනකොට ඇවිදිනකොට වාඩි වෙලා ඉන්නකොට දැන් මට වාඩි වෙනකොට මම කල්පනාවෙන් වාඩි වෙන්න ඕනේ.
හොඳ අවධානයෙන් වාඩි වෙන්න ඕන. එතකොට අනවශ්‍ය අපි තරප්පිය නැගිනකොට අපට තරප්පිය හැන්ඩල් අත අල්ලන්න නැතුව යන්න පුළුවන්. අපි අනවශ්‍ය විදිහට ඒක අබදා ගන්න. ඉතින් ඒ වගේ පුළුවන් තරම් මේ අතපය හැසිරවීමේදී නාසයට මුඛයට ඇස්වලට මේක නිරාවරණය වෙන තියෙන ඉඩකඩ අපි ආවරණය ගෑවෙන්න තියෙන ඉඩකඩ අපි අහුරන්න ඕන. එතකොට ඒක ආවරණය කරලා තියාගන්න නිරාවරණය කරන්න හොඳ නැහැ. ඒකට හොඳම දේ තමයි මේ කාලය තුළ සිහිය පාවිච්චි කරන එක. අත හසුරවන හැටි ඇඳු. ඇඳලා ආවොත් අපි කොහොමද දන්න ඕන එක්කෝ ටිකක් අවුට දාන්න ඕන. ඇඳුම හරියටන අපි තියන්න ඕන. ගත්ත දේ ගත තැන තියන්න ඕන. ඉතින් මේ දැන් බුදුහාමුදුරුවෝ මේක පැහැදිලි කරේ අපට අපේ කායික පැවතුම් ගැන අවධානය යොමු කරන්න. ඒ කියන්නේ අපි කය දැනගත්තම අපේ මනසත් අපට පේන ගන්නවා. මොකද මනස බලන්න අමාරුයි කය බලන්න ලේසි. කය බලන්න පුරුදු නම් මනස බලන්න ලේසි වෙනවා. මනස කියන්නේ හරියට මූදුරලක් වගේ හැම තැනම නිතරම දඟලන එකක්. වඳුරෙක් වගේ හතරතේ පැනපැන යන එකක්. එක තැනක රැඳෙන්නේ නැහැ. ඉතින් මනස සංවර කර ගැනීම අපේ ධර්මයේ තියෙන වැදගත් අභ්‍යාසයක්. ඒකට තියෙනවා තාක්ෂණයක්, ඒකට තියෙනවා ඉගැන්වීමක්, ඒකට තියෙනවා පුහුණුවක්. ඉතින් මම හිතන්නේ සතිය කියන එක අපි හුඟක් හොඳට කරන්න ඕන. මම අපේ මිනිසුන්ට කිව්වා මේ හැම ඉරියව්වකටම අවධානය යොමු කරනකෝ කරන්න අමාරුයි. ඉස්සෙල්ලා අපි පහක් විතර තෝරගමු කියලා. මම කිව්වේ සෙරෙප්පු ගලවන එක. ඇද නැතුව හරි ලයින් එකට සෙරෙප්පු තියන්න. දැන් අපි ඇයි සෙරෙප්පු ගලවුවම නිකන් මේ පිස්සු බලු ටිකක් දැඟලුවා වගේ. අර මේන් ගලවලා දාලා යනවා. ඊළඟට අපි කෑම කනකොට අවධානයෙන් යුක්තව කල්පනාවෙන් දැන් මම කෑම අනනවා, මෙන්න රසයක් කියනවා, මෙන්න මේක රහ නැහැ කියලා හිතුණා. කෑමත් එක්කෙන සිතුවිලි එක්ක අපි ජීවත් වෙනවා. වතුර නානකොටත් එහෙමයි, බැසිකිලි ගන්නකොටත් එහෙමයි. එතකොට ඒ ඔක්කොම භාවනා කමටහන්. බැසිකිලි යන එකත් අපිට භාවනාවක් කරගන්න පුළුවන්. කැලිටම යන්න ඕනේ නැහැ. තමන්ගේම නාන කාමරය ඇතුළේ තියෙන බැසිකිලි වෙනම කැසිකිලි තියෙන. ඉතින් අපිට එතෙන්දිත් ඒක කරන්න පුළුවන්. ඉතින් ඒ විදිහට මම හිතන්නේ අපි හැම තිස්සෙම හැම මොහොතකම අපි සිහියෙන් යුක්තව කටයුතු කිරීම ඉතා වැදගත්. මේකේ දේ ධර්මය දැන් ප්‍රයෝජනෙට ගන්නවා. දෙවෙනි එක තමයි මෛත්‍රිය. අනිත් අය සුවපත් වේවා කියලා හිතන එක බෙදා හදාගන්න එක. දැන් ගම්වල මිනිස්සු මට කිව්ව හුඟක් අය මේ අපේ හිතවත් අපේ ගමේ කෙනෙකුට මම කතා කරා. මං අහුව මොනවද අද දවල්ට කෑවේ කියලා. ඉතින් කෝ පොළුයි කොසුයි මේ මාළු හොදි. ඉතින් නරක නැහෙනි. කන්න කැමති නැද්ද ටිරන්නේ? ඉතින් අර මිනිස්සුන්ට නගරේ ඇර ග්‍රාමීය මිනිසුන්ට මේක ලොකු අභියෝගයක් නෙවෙයි. ගහේ පොල් ගෙඩියක් හැමෝගෙම වගේ අපේ ගෙවත්තේ පොල් ගස් දෙකක් තුනක් තියෙනවමනේ. එතකොට පොල් ගෙඩියක් කඩාගත්තා. එතකොට බත් ටික කොහොම හරි හාල් ටිකක් ගෙන්න ගත්තා. එතකොට ගහේ කොලේ කොස් තියෙනවනේ. ගෙදර නැතත් අල්ලපු ගෙදර හරි කොස් තියෙනවා. ඉතින් මේ දවස්වල කොස් වාරේ කොහොමද? ඉතින් හැමතැනම කොස් සීදිලා වැටෙන කාලේ, කොස් පැහෙන කාලේ ඉතින් මිනිස්සු හොඳට කොස් කනවා. ඉතින් මං හිතන්නේ අපේ දේ කන්න පුරුදු වීමක් වුණා. ඉතින් මම කියන්නේ මේ කොරෝනා වෛරසය හරි නපුරුයි, හරි දරුණුයි, කොහේ යයිද කාට කොහේ පතුරවයිද කියලා කියන්න බෑ. හැබැයි කොරෝනා වෛරසය අපිට දීලා තියෙන පාඩම ඒ සිහි කල්පනාවෙන් ඉන්න, බෙදා හදා ගන්න. උඹලා ඕනට වැඩි තෙල් පාවිච්චි කරා, වායු ගෝලයේ දූෂණය වෙලා දැන් වාහනවල ගියදී ගල්වලට හිටපල්ලා, මේ මිහිතලයට පොඩි විවේකයක් ලබා දීලා තියෙන මේ කොරෝනා. මේක කොච්චර දරුණු වුණත් මේ කොරෝනා මිනිසයාට යම්කිසි පාඩමක් උගන්වමින්. හැබැයි අපි බලන්නේ දැන් කොරෝනා කොහොම හරි මර්ධනය කරගෙන කොරෝනා අභියෝගේ ජය අරගෙන පරණ සෙල්ලමම කරන්න. දේශපාලනයේදී නම් පරණ හොරකම් ටික කරන්න තක්කඩියු ටික බලාගෙන ඉන්න මැතිවරණ දිනාග. දැන් මේගොල්ලෝ බලන ඉක්මනින් තුනින් දෙක ගන්න ගහගන්න මේක ඉක්මනින් තියාගන්න කියලා. ඒකෙත් තමයි මේ අනාගත්තේ. ඒගොල්ලෝ හිතුවා දැඩිස් බලස් ගාල මේක තියලා. ඇත්ත බලයට ආපු ඕන කෙනෙක් කියනවා මැතිවරණ තියන්න ඕන. Tamanta බහුතරේ නැත්තම් ඉක්මනින් මැතිවරණ තියන එක ඒක සාධාරණ සිතුවිල්ලක්. කවුරු ජනාධිපතිනොත් මම ජනාධිපතිනොත් එහෙම හිතනවා. හැබැයි අපි දැනගන්න ඕන එකක් තියෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය අවවාද කරලා තියෙද්දි, ලෝක මේක පැතිරෙද්දි, නාම යෝජනාවලට අපේ පන්සලේ 200ක් විතර හිටියා. එතකොට ආණ්ඩුව කියන මිනිස්සු රැස් වෙන්න එපා කියලා. හැබැයි අපට නාම යෝජනා දෙන්න ඕන. ඉතින් අපි නාම යෝජනා දුන්නා. කලබලේ අරහෙන් මෙහෙන් ඒක හරි අසාධාරණයක්. ඇයි එච්චර ඒ වගේ ලෝකෙම ගෙනිය ආරන්දිදී අපි මැතිවරණයකට වැටුනේ? ස්වාමීන් වහන්සේ ඇත්තට වැදගත් තැනකට වහන්සේ ආවිත වහන්සේගේ මූලික විග්‍රහයත් මේ අද අලුත් අවුරුද්ද සමරන අවස්ථාවේ රටේ ජනතාවට අලුත් පණිවිඩයක්.
සමින් මහන්සි දැන් අපි කිව්වද දැන් අර නාම යෝජනා ප්‍රශ්නෙත් අපි හින්දා දැන් අපි කිව්ව සමහර ලාවට COVID-19 වෛරසය චීනයේ ආරම්භ වෙනකොට මේ ප්‍රශ්නේ මම හිතන්නේ ගිය අවුරුද්දේ නොවැම්බර් වගේ වෙනකොට මම හිතන්නේ අපි අපේ රටේ ඉච්චර අවධානයක් හිටියේ නැහැ කියලා විශ්වාස කරන්නේ. නමුත් අපේ අවධානය COVID-19 වෛරසයේ පැත්තට යොමු නොවෙන්නේ හේතුවක් හැටියට කෙනෙක් ඉඟා ගන්න පුළුවන් අපේ තිබෙන දේශපාලන නැත්නම් අපි කිව්ව ඡන්ද මානසික මට්ටම. ඇත්තටම කෙනෙක්ට චෝදනා කරන්න පුළුවන් නේද ස්වාමින් මහන්ස අපි දූපතක් වෙච්ච අපේ රටට. කොහෙවත් කින් රටකින් ඇදිච්ච මේ වෛරසයක් එන්නේ නැතුව බරක් වා ගන්න තිබුණා ක්‍රමවේදයක් තිබුණා. ඒක අනුගමනය කරන්නේ නැහැ කියලා කෙනෙක්ට චෝදනා කරන්න පුළුවන් නේද ස්වාමින් මහන්ස. සමහර රටවල් මේ ගැන අත්නොමතිකව තමයි හිතුවේ. මම හිතන්නේ අපේ රටට මේ ගුවන් යාන නැවැත්තුවයි කියලා. ගුවන් යාන නැවැත්වූ පමණින් මහවිශාල මේ අරබුදයක් පැනනගෙන රටක් නෙමෙයි අපේ රට. ඉතින් ඒක හන්දා බොහොම ලේසියෙන් මේ ප්‍රශ්නේ අපට විසඳගන්න තිබුණා. ඒ කියන්නේ බොහොම පහසුවෙන්ම මේ ප්‍රශ්නෙට උත්තරයක් අපට හොයාගන්න තිබුණා. නමුත් අපි ඒක කළේ නැහැ. අපි කළේ මොකද්ද? ඉක්මනින්ම මැතිවරණය කැඳෙව්වා. ඉතින් දැන් ඊළඟට අපිට තියෙන ප්‍රශ්නේ දැන් හරි කැඳෙව්වා ඒක. ඉතින් මම කිව්ව එක සාධාරණකමකුත් තියෙනවනේ. පාර්ලිමේන්තුවේ බහුතරය නැත්තම් ජනාධිපතිවරණේ දිනලා නම් තවදුරටත් මේක අවුල් වියවුල් මත රංජනට වැඩි හොඳයි මැතිවරණයක් තියලා පාර්ලිමේන්තුවට අලුත් නියෝජිතව ගේන එක. හැබැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනතුරු අඟවලා තියෙද්දම අපි මැතිවරණයට පැන්නේ. ඒකයි මේකේ තියෙන වරද. දෙවැනි එක දැන් කලබලයේ කල්පනා කරනවා හා කොහොම හරි මේක මිනිස්සු ටික හිර කරලා මේ කොරෝනා එක මර්ධනය කරගෙන ඉක්මනින් මැතිවරණ තියන්න ඕනේ කියලා. ඒ ආකල්පය හරි වැරදි. ඒ කියන්නේ දැන් රටේ ජනතාව ආර්ථික වශයෙන් රටපත් වෙලා ඉන්න තත්ත්වය ඊළඟට රටේ ජනතාව මුහුණ දීලා තියෙන පීඩාකාරී තත්ත්වය අරන් බැලුවම අපේ මිනිස්සු පාලකයන්ට මම දන්නේ දේශපාලකයන්ට මේක තේරෙනවද කියලා. අපේ මිනිස්සු රාජ්‍ය අනට කීකරු වෙලා ඉන්නවද? කීකරු වෙන විශ්වාසයක් ඇතුම. එතකොට අපි නිරෝධායනය කළ අපිට දැන් මැතිවරණ පණින්න පුළුවන්ද අප්‍රේල් 20න් පස්සේ? එතකොට මේක යද්දි මැතිවරණ යද්දි වැඩි වුණොත් මොකද කරන්නේ? වැඩි වුණොත් මගදී මැතිවරණ නවත්තන්නද? අනිත් ස්වාමීන් වහන්සේ අපිට දැන් අද්ද. එතකොට රජයට එන චෝදනාව රජයට එන විශාල චෝදනාව. මේක විශේෂයෙන්ම එක්සත් ජනපදයේ වගේ තැන්වල ඉතාලිය වගේ තැන්වල වෙච්චදී තමයි හරි ජනප්‍රිය මිනිස්සු මැරුණා. නලුන් ලියු මැරුණා. තරු මැරුණා. ඒතර අපේ රටේ වුණත් මිනිස්සු ආදරය කරන කෙනෙකුට මේ කොරෝනා වෛරසය ඉඳලා මැරුණා කිව්ව ගමන් අර 1000ක් මැරුණට වඩා ඒක හරි බලපෑමක් වෙනවා. එංගලන්තයේ අග්‍රාමාත්‍යතුමාට කොරෝනා වෛරසය හැදුණා. අනිත් එක සමින් මාසනේ කොරෝනා නැති මේ COVID-19 වෛරසය ආසාදී වෙලා 80% කට්ටිය නැවත හැදෙනවා. මේක අපිට මේක කොහොම ස්වභාවය තාම තේරුම් ගන්න නැහැ. ඒ විතර නෙවෙයි මේ මේ මොනවද නිරෝධායනය කරපු කට්ටියත් හැදෙනවා. එතමෙ දැන් දින 14 කරපුවාට 21ක් යනකම් මම දික් කළා තින්නේ නැත්තේ ඒකයි. අනික අර මහින දකුණු කොරියාව වගේ අනුම් ගණන්ද කොහෙද වුන් සූපත් වෙලා ගිහලා තියෙන්නේ. නමුත් නැවත උන්ට ආසාදින වුණා කියලා වර්තා වුණ කවගේ දවසකට ඒ නිසා අපිට මේ ඡන්දයක් තිබෙන්න ඡන්දය තිබීම මේ මූලික දේ කරගත්තොත් මේ වෙලාවේදී මම හිතන්නේ ඔබ වහන්සේ කියුවා වගේ ලොකු විශ්ලේෂණයක් කරා යන්න හැකියාව තිබෙනවා. ඒ නිසා ඒ පිළිබඳ පාලකයන්ගේ විශේෂ අවධානය මම කියන්නේ වැදගත් කියලා. අත වශයෙන්ම මම ඊයේ මාධ්‍ය සාකච්ඡාවක් තියලා මේ කතාව කිව්වා. නිකන් හිතන්නකෝ දැන් මැතිවරණේ කැඳවුණ. මම මේ ජනාධිපතිතුමාට කියන්නේ කැඳවලා මගදී කොරෝනා වෛරසය හැදෙනවා. භාමහට ඔහුගේ ඉස්සෙල්ලම හැදෙන්න පුළුවන් මැති අමතුරු ටිකට හැදිලා රෝහල් යන්න පුළුවන්. එතකොට මිනිස්සු ඡන්දෙ දුන්නත් මිනිස්සු කියා ආපෝ මුන් ටික නම් මැරණ එක හොඳයි කියලා. මිනිස්සුන්ගේ දැන් බලන්න සමාජ තරුණ පරම්පරාව. මම මේ කියන්නේ මගේ අදහස නේ මම එහෙම කවදාත් හිතර කෙනෙක් නෙවෙයි. මිනිස්සුන්ගේ තරහක් තියෙනවා මේ දේශපාලඥයෝ ගැන. මේ මුළු දියවන්නාම ගිලිනව නම් මිනිස්සු කැමතියි කියලා හිතන්නේ. මොකද එහෙම මානසික හැබැයි මම දන්නෝ අපි කොච්චර බැන්නත් ওই පිරිහිච්ච ආදීව තමයි දිස්ත්‍රික්කෙන් පළවෙනියා වෙන්නේ. දාලා තියෙන්නේ බලන්න දිස්ත්‍රික්කවල නායකයෝගල්ලා තියෙන කවුද කියලා බලන්න. අන්තිම පජාතිම මිනිස්සු තමයි දිස්ත්‍රික්ක නායකයා කරලා තියෙන්නේ. ඒ කියන්නේ දැනුගත් මිනිසුන්ට ඡන්ද දෙන්න බෑ. හිතලා බලන්න ඔය දිස්ත්‍රික්කවල අරන් බලන්නකෝ. ඒ කියන්නේ දොස්තරවරු, ඉංජිනේරු, වෛද්‍යරු අපේ රටේ ප්‍රබුද්ධ පිරිසක් ඉන්න රටක් නේ. ඒ රටට ඡන්ද දෙන්න පුළුවන් මේ දාපු මිනිසුන්ට. දැන් ඒ දාපු දිස්ත්‍රික්ක නායකයා අනිවාර්යෙන් ඇමති වෙනවනේ. දැන් ඒගොල්ලනේ එක. ඒත් ඒගොල්ලන තමයි ඇමති ගන්න දෙන්නේ. මම නම් කියන එක හොඳ නෑනේ අපහාසයක් නේ. ඉතින් මං එහෙඳ කියන්නේ නැහැ. මං ජනතාවට කියනවා පොහොට්ටුවේ UMP මම බැලුවේ නෑ ඉතර පොහොට්ටුවේ මම බැලුවේ කවුද මේ දාපු හාදේව මේ දිශිකොල නායකයෝ නියම පොඩු ටිකක් දාලා තියෙන්නේ. එතකොට මේ වගේ මිනිස්සුද පාර්ලිමේන්තුවට එන්නේ ඉස්සරහට. ඒ කියන්නේ දිශිකේ නායකයා කියලා දානවා කියන්නේ එයා තමයි කැබිනට් ඇමති වෙන්නේ.
දැනටත් ඒගොල්ල කැබිනට් ඇමතිවරු පත් කරපු ආණ්ඩුවේ. ඉතින් වෙනසක් වෙන්නේ නැහැ. පරණ පිරිහිච්ච හොරකමට ලක් වෙච්ච හොරකම් කරයි කියලා ජන මතය තුල විශාල අවමානයට පාත්‍ර වෙච්ච පිරිසක් තමයි අපි මේ නම් කළා තියෙන්නේ. සමින් මහන්සේ දැන් ඔබ වහන්සේ වුණත් වර්තමාන ජනාධිපතිතුමා බලයට පත් කරන්න මේ ජනතාවගේ මතය ඒ පැත්තට නම්ම ගන්න වේදිකාවල කතා බහ කරපු නැත්නම් දේශන පවත්වපු ස්වාමින් වහන්සේ නමක්. ඔබ වහන්සේගේ හඬට අහුම්කන් දෙච්ච උදවිය ගෝඨාභය රාජපක්ෂ මහත්මිය වෙනුවෙන් ඡන්දයක් ප්‍රකාශ කරන්න ඇති එහෙම කොටසක් ඉන්නවා. දැන් ඔබ වහන්සේලා මම හිතන උත්සාහ ගත්තා මේ මහා මැතිවරණයේදීත් ඔබ වහන්සේලාගේ අදහසට වර්තමාන රාජ්‍ය නායකයාගෙන් යම් ප්‍රතිචාරයක් ලැබෙවි කියලා. නමුත් ඒක නිලබුන් නිසා මම හිතන ඔබ වහන්සේලා විකල්පයක් සඳහා යන්න සිද්ධ වුණා. ඇත්තම ඔබ වහන්සේලා වැනි කණ්ඩායම් ජාතික නැත්නම් ජාතිය හැඟීමෙන් ක්‍රියා කරන කණ්ඩායම් රටගෙන හැඟීමෙන් දේශපාලන මතිමතාන්තර පැත්තකට දාලා අරමුණ ඇතුව ක්‍රියා කරන කණ්ඩායම් වලට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුල අවකාශ ඉඩ හසර දෙන් නොඋනේ මොකක්ද හේතුව ගරු ස්වාමීන් වහන්සේ මම මේගොල්ලට පෙබරවාරි මුල හරියේ මම ලියුමක් දුන්නා කොළ පහක ඒ ලියවිල්ලෙන් මම කිව්වා අපි කියපු එකක්වත් කරලා නැහැ දැන් ජනාධිපතිතුමා ප්‍රතිපත්ති ප්‍රකාශනයක් රටට හෙළිදරව් කරා. ඒකේ කිව්වා මේ අපි පුනර්ජනනීය බලයේ ශක්තියට යනවා කියලා. එතකොට මෙගාවෝට් 300කට වැඩි තවත් බලාගාරයක් හදන්න නොරොච්චෝලේ තීන්දුවක් ගත්තා. එතකොට කෝ ජනතාවට දීපු න්‍යාය පත්‍රය කෝ? ඒ දීපු පණිවිඩය හරි නරකයි. මම අහුව ඉතින් දැන් විදුලි අර්බුදයක් කරනවා. මම කිව්වා විදුලි අර්බුදයට උත්තරේ இல்ல. මේක ළඟදි හම්බෙන්නේ නැහෙනේ. එකනේ විදුලි බලාගාරය හදන්න අවුරුදු දෙකක් යනවා දෙකක් යනවා කොටේ කියන්නේ දැන් දාලා ඔක ආණ්ඩුවත් ඇවිල්ලා එතන ඉඳලා පටන් ගත්තොත් එහෙම අපි හරියටම ඊළඟ මහා මැතිවරණය පස්සේ පටන් ගන්නවා කියලා අපි තීරණය කළොත් හෙට පටන් ගන්නවා කියලා තීරණය කරත් අපි හිතමු ජූලි කියලා ලබන අවුරුද්දේ ඒ කියන්නේ 2021 ඒ ජූලිත් බැද්ද 2021 ඒ ජූලිත් බැද්ද එතන අවුරුදු දෙකකට වැඩි කාලයක් යනවා දෙක හතර වෙන්නත් පුළුවන් හැබැයි අපි 16යි කරන්න තීරණය කරොත් මාස 6න් පුළුවන් ඇති වෙන 16 ලෝකේ හදලා තියෙනවා එතකොට හැම ගෙදරකටම දාගන්න කියලා කිව්වොත් ඔය විදුලි බල මණ්ඩලයේ මාෆියාවක් තියෙනවා. ඒ මාෆියාව ඉඩ දෙන්නේ නැහැ මේ වැඩේට. ලෝකෙම පුනර්ජනනීය බලශක්තියට 10%කට වඩා යද්දි අපේ රටේ අපට ඒක 100%කට 5%කට ගෙන යන්න බැරි වුණා. මහින්ද මහත්තයා හිටිය 2010 ඉඳලා 2015 වෙනකන් රනිල් මහත්තයා හිටිය මෛත්‍රී මහත්තයා හිටිය 2015 ඉඳලා 20 වෙනකන්. මේ මිනිස්සු මොනවද කළේ? මුළු ලෝකෙම පුනර්ජනනීය බලශක්තිය කරා ගියාම අදාපට තෙල් දැන් ගෙන්නන්න බෑනේ. කොරෝනා ඊද ගුවන් යානෙන් ගෙන්නන්නත් බෑ. හොඳයි. ලෝකේ තෙල් පරිභෝජනය 80%කින් කඩා වැටිලා තෙල් මිල පල්ලෙහාට ගියා. තෙල් වලවල් හාරලා දැන් මේගොල්ලෝ තියාගෙන ඉන්නවා. ඉතින් අපිට දැන් විකල්පයකට යන්න තියෙන පාර. අපිට ඉරේලිය සල්ලි යනවාද නිකන් තියෙන එක? අපට පැනල් එක විතරයි පැනල් එක 10යි කරාම අවුරුදු 20කට වළංගුයි බැටරියත් කාර්යක්ෂමයි දැන් එතකොට අපිට ගබඩා කිරීමත් පහසුයි ඊළඟට වැටෙන වතුර ටික ආපහු උස්සන් ගිහලා උඩින්ම තියන්න පුළුවන් කන්දේ දැන් වලට ඉරේලි ඕනනම් පාවිච්චි කරලා මේ වැටෙන වතුර ටික ආපහු ගන්න කන්ද උඩට ඉතින් අපිට කැමති වෙලාවකට එක පල්ලෙහාට දාගන්න සූර්යාලෝකයේ තියෙන බලාකුලක් එනකොට මේක අඩු වැඩි වෙනවා අර හෙලවීමක් තියෙනවනේ ඒ නිසා තමයි මේ බැටරි චාර්ජින් වලට යන්න ඕනේ අපි දවල් කාලනේ දෙන්නේ දවල් කාලේ ග්‍රිඩ් එකට දෙනවා විදුලි බල මණ්ඩලයට ගියම ග්‍රිඩ් එක 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 කතන්දර කියන ගන්නෙ නැහැ දැන් මෙගාවෝට් කිලෝවෝට්ස් 9යි කියලා කිව්වා දැන් නම් පොඩ්ඩක් වැඩි කරලා තියෙනවා ඉතින් ඒ එහෙම ඇයි ඒගොල්ල නීති දාන්නේ වැඩි වෙනෙන්නේ ග්‍රිඩ් එක ගන්න බැරි නම් ග්‍රිඩ් එක ගන්න පුළුවන් විදිහ හදන එක තියෙන ඕක මහා මේ රොකට් සයන්ස් එක නෙවෙයි ඕක ඉතින් බිලියන ගණන් කාබාසිනිය කරන රටක ඉතින් මම ඕක ලිව්වා මම විචනයක් විදිහට ඒ විතරක් නෙවෙයි ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්තියේ තියෙනවා ජනතා ආර්ථිකයක් කියලා. ජනාධිපතිතුමා කිව්වා අපි කිව්වා ජනාධිපතිතුමාට අදහසක් ඇති. හැබැයි මම පැහැදිලිව කියනවා ඔය පොහොට්ටු වෙන්න එක මිනිහෙකුටවත් ජනතා ආර්ථිකය මොකද්ද කියලා දන්නේ නැහැ. වචන පහක් වාක්‍ය පහක් ලියන්න බෑ කිසි කෙනෙකුට. මම අභියෝග කරනවා ඉන්නේ ඇමතියන්ට එක්කෙනෙකුට හරි ඇවිල්ලා ජනාධිපතිතුමා කිව්වද ජනතා ආර්ථිකයක් කියලා? මොකද්ද මිනිස්සු ජනතා ආර්ථිකයක් කියන එක්කෝ හුලම් බහින මේගොල්ලගේ. किसी बात जनता आर्थिक मुखद जनता आर्थिक किसी मत हकने विहिलुकार मे प्रतिपत्ति प्रकाशन वेडमुड़ती अन्नी पाए हेम दाम पक्ष नायक रसीम मम गिया
ගියා මොනවද සාකච්ඡා කරේ? පොහොර ගේන්න ගෙන අපු පොහොරල ඇකඩමියම් මාසෙක් තියෙනවා. අපි එහෙනම් ඒකේ මට්ටමයින් කළා ඒක දාමු. කොච්චර නරකද? ඔන්න එක දවසක් කතා කරපුවා. තව දවසක් කතා කරනවා පොහොර ගෙන්න එකම රැස්වීම් තුනක කතා කරා පොහොර නෑ පොහොර නෑ පොහොර නෑ පොහොර නෑ පොහොර නෑ පොහොර ගෙන්නන්නේ කොහොමද පොහොර ගෙන්නන්නේ කොහොමද ඉතින් ඒක කෙනා කියනවා අරහින් ගෙන්නන්න ඕන ගෙනාපු කබල් කුණු පොහොර ටික හරි කමන්නේ මිනිසුන් දීලා දාමු දැන් මිනිසු කෑ ගහනවා ඔන්නෝව කතා කරේ ඉතින් මට යකෑ විසෙනවා අහගෙන ඉන්න බෑ මේක වමනට එනවා ඇයි දෙයියනේ අපි මේකද මේ රට ගැන අපි හිතුවේ අපි ජනාධිපතිතුමා බලයට පත් කරේ කොච්චර ආසාවෙන් අනිත් එක ඒ රැස්වීමට ජනාධිපතිතුමානේ ඉතින් ජනාධිපතිතුමා එන්න ඕනනේ ඒ රැස්වීමට එහෙම නැත්නම් එතුමට එන්න පුළුවන් දිනයක් ගන්න ඕනේ එතුමා නෑ රැස්වීම එකටව එකක් මොකක් හරි ප්‍රශ්නයක් ඇති අපි දන්නේ නැහැ මොකද්ද ප්‍රශ්නේ කියලා ඉතින් පක්ෂ නායක රැස්වීමට රටේ රාජ්‍ය නායක දැන් ඇත්තටම අගමැතිතුමා කොට අගමැතිතුමාට බලයක් නැහැනේ මේක විසිරුව හැරපු ආණ්ඩුවකට බලයක් නැහැ ඔය ඇමතිවරු කාටවත් බලයක් නැහැ ඇමතිවරු අමතුරු කී කියන්න පුළුවන් ඉතින් ඒ ඔන්න ඕක දෙවෙනි එක ප්‍රතිපත්ති ජනතා ආර්ථිකය කියන්නේ සමූපකාර ක්‍රමයේ ගොඩ නැගීම හා ඒක දැන් වැදගත්නේ දැන් ඇමරිකාවේ මේ සුපිරි බලවතාට අද මොකද්ද වෙලා තියෙන්නේ නන්නත්තරයි ඉරහඳ අඟහරු ජය ගන්න ගියේ මේ කොරෝනා කාර්යයෙන් බේරෙන්න බෑ විහිළුවක් අද ඇමරිකාව අද ලක්ෂ ගණන් මැරෙනවා මිනිස්සු ගෙවල් ඇතුළේ මැරෙනවා ඇඳන්නේ රෝහලේ වෙන්ටිලේෂන් මොනවද අර මේ කෘතිම ශ්වසන දෙන්න මේ මොනවද එකට කියන්නේ මොන ඇඳන්ද අපේ ඔක්සිජන් දෙන ඇඳන් ඒ ඇඳන්නේ විශේෂ ඇඳන් වර්ග තියෙන්නේ අපි ඒ ඇඳන්නේ එතකොට ඇමරිකාවේ තත්ත්වය මේ මං කියන්නේ එතන මිනිසුන් එක මිනිහෙක් අද නිව්යෝක් වල රෝහලට බාරගන්නේ නැහැ එක මිනිහෙක් අද පරීක්ෂාවට ලක් කරන මේගොල්ලගේ විද්‍යාව මොකද්ද මේගොල්ලගේ තාක්ෂණය මොකද්ද බාරගන්නේ එතකොට ඔන්න සුපිරි බලවතාගේ තත්ත්වය එතකොට කොරෝනා වෛරස ඉදිරියේ මේගොල්ලන්ට අද උත්තරයක් නැ කට උත්තර නැති වෙලා තියෙනවා එතකොට දැන් අපි ජනතා ඒ කියන්නේ ලංකාවේ දැන් අපට බලන්න අපේ රෝහල් වල තත්ත්වය හැමෝටම රෝහලට යන්න පුළුවන් නර්සස්ලා ඉන්නවා ස්වේච්ඡාවෙන් වැඩ කරන්නේ ඒගොල්ලෝ එහෙමනේ දැන් මේක තිබුණේ නැත්තම් අපි ඉවරයි නේද ඇමරිකාවේ මෙහෙම නොමිලේ බේද දෙන රෝහලක් නැහැ චීනයේ මෙහෙම නොමිලේ බේද දෙන රෝහලක් නැහැ හරිද යුරෝපේ බොහෝ රටවල මේ තත්ත්වෙ නැහැ ඉතින් අපේ රටේ තියෙන ඉතා වැදගත් දේ තමයි මිනිසුන්ට නොමිලේ බේඩ් ටික දෙන එක මොන හිඟන්නට උනත් රෝහලේ ඇඳේ ගිහිල්ලා වැටුනම රෝහලට ගියොත් වෛද්‍යවරු වගකීමෙන් එළේඩා බාර අරගෙන අන්තිම කිලුටු ඇඳගත්ත අතපය කටු ගැහිච්ච ඕන හිඟන දුගී මිනිහෙක් ගියත් අපි රෝහල බාර ගන්න ඕනේ මිනිස්සු බාරගෙන දවසක් හරි ජීවත් කරන්න වෛද්‍යවරු බැඳිලා ඉන්න ඒක වෛද්‍යවරු හොඳට කන්න රෝහල් ඉස්සර වගේනේ හරි පිළිසිදුයි ගඳ නැහැ අද ඉතින් මේකට සෞඛ්‍යම තියෝන්නේ නැහැ සෞඛ්‍ය මතර තියෙන අනේ කරුණා කළ කියලා ගෙද කියලා බුදියන් වහන්සේ. එයා දන්න මගුලකුත් නැහැ. මේ මේ මේක මේ කාගේ ප්‍රතිහාරයක් නෙමෙයි. අපේ තිබිච්ච වාසනාව. ඒ කියන්නේ නිදහස් සෞඛ්‍යයක් අපේ හදපු මිනිසුන්ට පින් දෙන්න මේ ඉන්න දේශපාලකයන්ට නෙමෙයි. මේ සිස්ටම් එක තිබුණ නිසා තමයි අද අපිට මේකට මුහුණ දෙන්න පුළුවන් වුනේ. හැබැයි අපේ දේශපාලකව මොකද්ද කරේ? මේ අවුරුදු 10ම කල්පනා කරේ මේක කාබාසිනිය කරන්න. පෞද්ගලික වෛද්‍ය දිරි දැම්ම කොට සෞඛ්‍ය සේවය කාලා දාන කවුද හැදුවේ මහින්ද මහත්තයා කට්ටි සර් එතකොට මේගොල්ලන්ට දැක්මක් තිබුණේ නැහැ මේගොල්ලන්ට කිසිම දැක්මක් තිබුණේ නැහැ ඊළඟ එක මම කිව්වා ජනතා ආර්ථිකය කියන එකේ දැන් මම කෝ ජනතා ආර්ථිකය වැදගත් දේ නොමිලේ නිදහස් සෞඛ්‍ය සේවය එක මිනිසු මත පදනම් වෙච්ච එක ඇමතියා හිටික ඇමතියා ගෙදරට නිදා ගන්න තරමට හොඳයි. මොකද හොරා කෑම නවතිනවා. ඉතින් ඖෂධ ටිකක් ගෙන්නකොට ගහ කනවා. ඒකනේ කරන්නේ ඔය ඇමතිවරු හැමෝම සෞඛ්‍ය ඇමතිවරු ඉච්චට අත අපිට හොඳයි නේ. පුතාලා පිට රට MA කරලා තිනවා PhD කරලා තිනවා ලන්ඩන් ඉන්නේ ආඩම්බරයට කියන්න පුළුවන් මගේ පුතා ආරිෂෝ කටගෙන ගත්තා අරවල් අර රටේ අහවල් ඔක්ස්ෆර්ඩ් ආවර්ඩ් කාගේ සල්ලි වලින්ද ගියේ? මේ ඖෂධ සමාගම් ජාව ආරංකාරයත් එක්ක ගසා කාපු සල්ලි හැම ඇමතියම මම බය නැතු කිව්වේ හැම ඇමතියම ඉදිරියට නැමතිත් එහෙම තමයි ඇමති බැරි නම් ඊට උඩින් ඉන්න මිනිහේ වැඩේ කරනවා ඉතින් ඒක නිසා හරි කනගාටුද දැන් ජනතා ආර්ථිකය වැදගත් දිය සෞඛ්‍ය සේවලක් ඒකද ඊළඟ ලංකාවේ හමුදාව පුහුණු වෙච්ච හමුදාව අපි අවුරුදු 30ක යුද්ධයේ පරාජය කිරීම සඳහා හරි විනයානුකූල කාර්යක්ෂම කඩිසර හමුදාව ඒක පාවිච්චි කළා තමයි අද අපි මේ
මේක කලමනාකරණය කරලා තියෙනවා. එතකොට මේ අමතිවරු හන්ද නෙවෙයි. ඇත්ත වශයෙන්ම දැන් මිනිසු මොකද්ද කියන්නේ? අයියෝ මේ දැන් ෂෝක් එකට යනවානේ. දැන් ගෝඨාභය මහත්තයා කරනවානේ. ඉතින් මේ හාදේ ඕනේ නැහැ දැන්. මම කියන්නේත් ඒක තමයි. දැන් මේ ඉක්මනට මැතිවරණ තියලා මේගොල්ලන්ට මේ හොරා කන්න මේගොල්ලන්ට රසාව කරන්න හැකියාවකුත් නැහැ නේ. ඉතින් මේගොල්ලන්ට ගෙදරටම වෙලා ඉන්න කියන්න ඕන. ආ ඔක පින් සිද්ධ වෙයි. ඕගොල්ලෝ මැතිවරණට එන්නත් එපා. ජනාධිපතිතුමාට කියන්නේ ඕගොල්ලෝ ඔහොම ඉන්න මෙහෙම යන් කියලා. අපි විරාමයක් ලබා ගන්නවා ස්වාමින් වහන්සේ අප මේ අද සාකච්ඡා කරන්නේ අපේ ජනබල පක්ෂයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුලනිය රතන ස්වාමින් වහන්සේ සමග රටේ වර්තමාන තත්ත්වයන් පිළිබඳවයි මේ සාකච්ඡා කරන්නේ. අප දැන් සම්බන්ධ වෙනවා ප්‍රධාන පාලක නිර්දේශක අපේ ජනබල පක්ෂයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුලනිය රතන ස්වාමින් වහන්සේ සමගයි මේ විශේ෷ සංවාදයේ අද අලුත් අවුරුද්දක් උදා වෙන දවසේ මේ පවත්වන්නේ. සමින් වහන්සේ අපි සාකච්ඡාවේ විරාමයට පෙර සඳහන් කළා මේ 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 විදිහට යන්නේ මේක හොඳයි මේ මොන ඡන්දද ආදී වශයෙන් සමින් වහන්සේ දැන් අපි කිව්වොත් අපි කවුරුත් නීතියක් අනුමයි ක්‍රියාත්මක වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අපි සුරක්ෂණය කරන්න බැඳී සිටිනවා. දැන් මේ මොහොත වෙනකොට ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසිරුව හැරීමේ ප්‍රතිපලයක් හැටියට පාර්ලිමේන්තු මහමැතිවරණය සඳහා යෝජනා වෙලා තිබෙනවා. ඒ සඳහා දිනවක මානුතාවම නැහැ. නාම යෝජනා බාරගෙන තිබෙනවා. දැන් යම්කිසි ක්‍රමවේදයක් ආරම්භ වෙලා තිබෙනවා ඉදිරි මහඡන්දයක් වෙනුවෙන්. හැබැයි නෛතික තත්ත්වයන් හා ගලපාගෙන වර්තමාන රටේ තිබෙන ස්වභාවයන් තේරුම් අරගෙන මේ දෙක කලමනාකරණය කරගත්ත හැක්කේ කළ යුත්තේ කෙසේ ස්වාමීන් වහන්සේ? මම දැන් මගේ යෝජනා මම කියලා තියෙනවා. මම කියලා තියෙන්නේ ඇත්ත වශයෙන්ම දැන් මැතිවරණයක් තියන්න එපා. අපි ජනාධිපතිතුමාට බලය දෙමු මාස 6 සිට අවුරුද්දකට. මම කැමති අවුරුද්දක් යන්න. මගේ අදහසයි. අපි බැරි නම් මාස 6කට යමු. මාස 6 හොඳ නම් අපි තව 6ක් යමු. එතකොට දැන් මේ ඡන්දයක් තියලා අරයට මෙයා බනිනවා මෙයාට අරයා බනිනවා ටීවී දැම්ම මොය මූණත් අහඩු ටික දැන් අවුරුදු 20ක් 30 දැකපු ඔය මූණත් අහඩු වල වාදිවාදී අපි අහලා තියෙනනේ. පාර්ලිමේන්තුවේ ගුටි කියලා ගන්නේවා කහගුරු මහමිනිස් ගහ ගන්නේවා ඔය මල විකාර ටිකනේ අපි දකින්නේ රූපවාහිනී. දැකලා ඉතින් මිනිසුන්ට කසීපු පොළ රැස්වීම් වලට ගේනවා අරක් උද්දිල රැස්වීම් වලට ගේනවා බත් පැකට් දෙනවා සෙනඟ පෙන්නනවා. කවුද ඔය සෙනඟ පෙන්නන බස් කියන්නේ? පිනට බස් දෙන්නේ කවුද? අපිට නම් ඒ රැස්වීම් කරන්න බැහැ හැම. ඉතින් බොරු ෂෝ එක දාන්නේ කොහොමද? කළු සල්ලිකාරයෝ හොරකම් කරපු සල්ලි පහුගිය දේශපාලන කාලය තුල හොරකම් කරපු සල්ලිලුනේ ඔය කරන්නේ. Taman හදපු බොරුවක් නෙමේ. එහෙනම් මේ මල නාඩගම දැන් ඇති. ඒකන්ද අවුරුද්දක් අපි වෙනත් විදියකට යමු. මේ කොරෝනා එකේ පණවිඩේ අලුත් වෙන්න කියන එක. අපි එක හන්ද වෙන විදියකට අපි යමු කියන එක. එතකොට වෙනස් විදිය මොකද්ද? වෙනස් විදිය අපි ගත්තොත් වෙනස් විදිය මොකද්ද කියලා අපිට මම කිව්වේ දැන් මහින්ද මහත්තයාට බලයකුත් නැහැ පාර්ලිමේන්තුවේ. රනිල් මහත්තයාට බලයකුත් නැහැ UMP රත්. ඉතින් කැදහැලියක් නැති. ඒක හන්ද පාර්ලිමේන්තුව ඔහොම තියමු. ඒ පක්ෂ නායකු ටික රැස් වෙමු වෙනම. ජනාධිපතිතුමා දැන් අපි දැන් ඉන්න ඇමතිවරු පත් කරපු අයම් පත් කරා මිනිස්සු කල්පනා කරනවා පාර්ලිමේන්තු බලේ නැති කොහොමද අවුරුද්ද කාණ්ඩුව ගෙනියන්නේ. හරි. ඒගොල්ලා පත් කරන්න ඕනේ නැහැ. පළවෙනි වතාවට ළඟා මගේ යෝජනා මම කියනවා වෛද්‍ය සංගමෙන් එක්කෙනෙක් ගමු. අර නිෂ්පාදක මේ වෙළඳ සංගම් තියෙනනේ අපේ. ඔය වාණිජ සංග වාණිජ මණ්ඩල ගොඩක් තියෙනවා අපේ රටේ. කීප එක විශේෂයෙන්ම ජාතික නිෂ්පාදන කරන වාණිජ මණ්ඩලයක් තියෙනවා. එතකොට තරුණයන්ගේ වාණිජ මණ්ඩල තියෙනවා. එයින් අපි දෙන්නෙක් විතර ගමු. එතකොට ඒගොල්ලන්ට පුළුවන් කියලා දෙන්න රටේ කිරිටික ඉක්මනින් හදන්නේ කොහොමද? ව්‍යාපාරිකයෝ කියන්නේ ඒගොල්ලන්ට සෙනඟ 40,000 50,000 ඉන්නවා. එතකොට රටේ මෙතෙක් කල් මේ මිනිස්සු දේශපාලන සම්බන්ධල හිටියේ නැහැ. ජනාධිපතිතුමා ඒගොල්ලත් එක්ක වාඩි වුණා හරි ලස්සනයි. ඒගොල්ලගේ සංගම වෙනුවෙන් එක්කනේ. වෛද්‍යවරුන්ගේ සංගම වෙනුවෙන් එක්කනේ. මහානායක හාමුදුරුවෝ කීප දෙනෙක්. කාදිනතුමන් වහන්සේ තව එක්කනේ. ඔහොම ගත්තම 20ක් විතර වෙයි. දේශපාලන පක්ෂ වලට දෙනවා එක්කෙනෙක්වත් කරන්න කියලා. හැබැයි ඒගොල්ල නෙවෙයි. රනිල් වික්‍රමසිංහ මහත්තයා, සජිත් මහත්තයාට, මහින්ද මහත්තයාට පුළුවන් පත් කරන්න. ඒගොල්ල ඔක්කොම මැදිස්ත්‍ව විද්වතු නියෝජිතයෝ. ඔය ජනාධිපතිතුමාට ඡන්ද කාලේ උදව් කරපු හිටියනේ වියත්මගේ කියලා. දැන් මේ මිනිස්සු ඡන්දෙට දාලා මේ මිනිස්සුන්ට දිනන්න බෑනේ. මේ මිනිස්සු හොරකම් කරපු මිනිස්සුත් නේ, සල්ලිත් නෑ. දැන් ලෝක අමාරුවක මේ මිනිස්සු වැටලා තියෙන්නේ. දිනන්නේ පරණ මුණත් අහඩුමනේ එන්නේ. ඉතින් අර මිනිස්සු අයියෝ අපට බෑනේ කියලා හිතාගෙන දැන් ඉන්නවා නඩන. දැන් ඒගොල්ල ගන්න ළඟට අරගෙන එයිනුත් කීප දෙනෙක් අරගෙන අපි දෙන්නම් හොඳ එකනේ. අපි ජනාධිපතිතුමාට දුරින් ඉඳන් ඕන තරම් ළඟින් ඇවිල්ලා උපදෙස් දෙන්න, දුරින් ඉඳන් අත උපදෙස් දෙන්න අපි ඕන විදිහට සූදානම්.
මම්මේකට නම් කරා අනතුරු හමුවේ ජාතික මණ්ඩලය. එතකොට මේක දෙවනි එක මහින්ද මහත්තයාටත් ඕන නිරැස්වීම තියන්න ඕනනේ. මහින්ද මහත්තයාට පක්ෂ නායක රැස්වීම තියලා ආයි මේ ඇමතිවරුන්ට නාඩගම් නටන දෙන්න ඕනේ. වාහන දෙක තුනක යුද්ධ හමුදාව දාගෙන MSD දාගෙන අරවා මේ ඔය ඕනේ නැහැ දැන්. කවුද කමරන්නේ ඉන්නේ? කොරෝනා විතරයි දැන් ඉන්නේ කවුරු? ඒ නිසා මේ ආරක්ෂකව දාගෙන මේ මල විකාර මේ මගුල් තොවිල් නටන්න ඉඩ දෙන්නේ නැතුව මේ විකාරකාරී උටිකට ගෙදරට වෙලා පාඩු ඉන්න. පක්ෂ නායකව හැටියට කට්ටිය රැස් වෙලා ඒ අදහසක් ජනාධිපතිතුමාට දෙනවා. ඒක මහින්ද මහත්තයාගේ නායකත්වයෙන් හඳවන්න පුළුවන්. රැස්වීම මණ්ඩල දෙකක්. එතකොට දැන් කෙනෙක් අහන්න පුළුවන් මේ කොහොමද කෙනෙක් අහන්න පුළුවන් කොයි විදියටද මේක කරන්නේ කියලා. ඉතින් මම මේකට කිව්වා මේ ජාතික මණ්ඩලය අපි පත් කළා. ඒ ජාතික මණ්ඩලය අපි පවත්වගෙන යනවා. එතකොට ජනාධිපතිතුමා ඇමරිකාව වගේ එතකොට නිකම්ම ඇවිල්ලා ජනාධිපතිට හරි බලය ඇවිල්ලා තියෙනවා. අපි මෙතෙක් කල් හරි බලයක් දුන්නේ නැහැ නේ ජනාධිපතිට. එතකොට හමුදාව ඉන්නවා. එතකොට හමුදාව කැඳවන්න පුළුවන්. එතකොට දැන් එක්කම් ප්‍රහටික විසඳලා තියෙනවා. එතකොට අලුත් මිනිස්සු ටික රටපාලනය කරන්නේ. අපි මේ ලස්සන බලමු ටික. දෙවනි එක අපි පැත්තකට වෙලා අපේ අත්දැකීම් දිනා ඉන්නෝනේ. ඒ අත්දැකීම් ටිකත් අපි ජනාධිපතිතුමාට දෙමු. දීලා අවුරුද්දක් අපි යමු කියලා තමයි මම කියන්නේ. බැරි නම් මාස 6ක් යමු. සම්මන්සලින් ඒ ඒ එතකොට ඒක නී දැන් ප්‍රශ්න දිනේ තිරන්න එක නීතිය අනුව. ඒ තමයි අහන්නේ. ඔව් ඒක තිරන්න අහන්නේ නීතිය අනුව. නීතිය කියන්නේ ජන නීතිය කියන්නේ මහජනය හදපු එකක් නෙමෙයි. මේක දෙවියන් වහන්සේගේ දිව්‍ය වාක්‍ය නෙවෙයිනේ. ඒක ඕක කීතරයක් වෙනස් කරලා තියෙනවද ආත්මාර්ථය වෙනුවෙන්. ජේ.ආර්. ජයවර්ධන දුන්නේ නැහැ මේක වෙනස් කරේ කාටද? ඒ මිනිහට මරණකම් බලේ ඉන්න පුළුවන් විදිහට එකක් හදාගත්තා. හරි එහෙමනේ හදාගත්තේ මේක. එහෙම නැතුව මේ රටට ගැන හිතලාද විධායක ජනාධිපති ක්‍රමයක් ගෙනාවේ නැහැ නේ. ඒක නීති විරෝධීනේ. පත්විච්ච පාර්ලිමේන්තුවේ මැතිවරණය කල් දාගත්තේ කලගෙඩි ලාම්පු සෙල්ලමක් දාලා රටට හිතවර නෙවෙයිනේ. ඉතින් ඒක හන්ද දැන් අපි රට වෙනුවෙන් අර නීතිය කොහොමද කියන එක නෙවෙයි රටට හිතවද්ද නැද්ද මේ අනතුරු ඉදිරි අපි කල යුත්තේ කොහොමද? ඉතින් මම ඒකට කියන කැමති ඕනම නීතියක් යටත් ජානතා සම්මුතියට මහජන සම්මුතිය. මේකට අපි මහජන සම්මුතියක් ගමු. කොහොමද මහජන සම්මුතිය ගන්න? මහා නායක හඳුරු එකගනම් කාදිනතුමන් හස් එකගනම් රටේ වෘත්තීය සමිතිය එකගනම් රටේ දේශපාලන පාක්ෂය එකගනම් තවත් කවුද විරුද්ධ වෙන්නේ? කවුරුවත් විරුද්ධ වෙන විරුද්ධ වෙච්ච මිනිහට මිනිසු ගල් ගහයි. මේක තමයි රටේ ජනතාව තරුණ පරම්පරාව ඉල්ලන්නේ. මේ මිනිසු ටික දාලා ආයි කැඳ හැලිය අනන්නේ නැතුව කොරෝනා වෛරසෙන් දීපු පණිවිඩේ. ඕක තමයි පණිවිඩේ. වැඩිය දඟලන්න එපා. මෙන්න මෙහෙම කරපන් කියන එක. හන්ද රට අලුත් වෙන. එතකොට අපි කාබාසිනිය කරපු සමූපකාර ටික හදමු අපි. සතොස අපි රජයේ මැදිහත් වෙන නිලධාරින්ගෙන් දැන් ඇමතිවරුපත් කරම ඇමතිවරය දානුනේ නියෝජිත නෑ. එහෙම දාන්න එපා. සතොස නිර්දේශ පාලනීකරණය කරමු. ඒක හරි වැදගත්. සතොසට බාර දෙමු. සතොස ගොඩනගන එක දක්ෂම මිනිස්සු සභාපති බවට පත් කරමු. ජනාධිපතිතුමාට දෙමු ඔය දේශපාලන මේ මේ හිවල්ලුපත් කරන්නේ නැතුව ජනාධිපතිතුමාට කියමු රටට ආදරේ මිනිහෙක් සතොස සභාපති කරන්න. වහල දාපු කඩදාසිකම් වල ඇරලා ඉන්දියාවෙන් අපි මොකද්ද කරන්නේ? පරණ පත්‍ර ටික ඉන්දියාවට යවලා ඉන්දියාවෙන් පත්‍ර හදව ගන්න. මේම හිඟන රටක් ද අපි පත්‍රය මේ රොකට් යවන්න අඟහරු ලෝකෙට යන මේ මහා සයන්ස් උගන්නන කටුබැද්දේ කඩදාසිකම් වල හදාගන්න බැරි මිනිසු ටික අපට තිබුණ නේද? කඩදාසිකම් වල අපට පරන්තන් රසායනික කම් වල තිබුණා, සිමෙන්ති කම් වල තිබුණා, අපට රෙදිපිලි කම් වල තිබුණා. මේගොල්ල බලයට පත්තල මොකද්ද කරේ? රෙදිපිලි කම් වල ටික වහලා දැම්ම. දැන් අද රෙදිපිලි රටින් ගෙන කම බලන් ඉන්න. රට පුරාම කපු තිබුණා. කපු නැහැ අද. රට හම්බන්තොට දිස්ත්‍රික්කේ ඉඩම් අක්කර ලක්ෂයකට වඩා කුරක්කන් තිබුණා. අද කුරක්කන් ගහක් නැහැ හම්බන්තොට. මහින්ද මහත්තයාගේ කරේ තියෙන සළු විතරයි කුරක්කන් තියෙන්නේ. රටේ නම් කුරක්කන් නැහැ. පිට රටින් ගෙන්නන්න. ඉතින් ඒක හන්දා මේ රටට දෙන්න ඕන පණිවිඩේ රට ගොඩ නගන්න. මහා විශාල උද්‍යෝගයක්. අපි වෙන්ටිලේෂන් හදන්න, අර ඇඳන් හදන්න, ඒ ඊළඟට මේකට අවශ්‍ය සෞඛ්‍ය උපකරණ හදන්න. පිට රටින් අර සේනක විබිලි මහත්තයාගේ සිහිනේ කිසිම ඖෂධ ජාවාරම් කාර්යකුට ඉඩ නොතියා රටේ විද්‍යාචෝ මැදිහත් වෙලා තාක්ෂණික නිලධාරි මැදිහත් වෙලා ඖෂධ ටික සේරම හදන්න. දැන් හොඳ වෛද්‍යවරු පත් වෙලා තියෙන උස සංස්ථාවට කවුද? මේ ප්‍රසන්න ගුණසේන විශේෂඥ වෛද්‍යවරේ. හරි රත්තරම් වටින මිනිස්සේ. ඉතින් ඒ වගේ වෛද්‍යවරු මං හිතන මේ විප්ලවය කරයි කියලා. එතකොට මේගොල්ලන්ට හොරා ගන්න බැරි වෙනවා. ඖෂධ ජාවාරම් කාර්යට ඉවරයි. අවුරුද්දක් කෙනකොට ඒක ඉවර කරමු අපි. විප්ලවය යන්න. ඒ විප්ලවය මොකද්ද? 100ට 100ක් ඖෂධ රටේ හදනවා. මගේ විප්ලවය මොකද්ද? මම ජනාධිපතිතුමා අගමැතිතුමාට ඒ වෙලාවේ කිව්වා
පෙබරවාරි මාසෙ මුල ජනවාරි මාසෙත් කිව්වා. ජනවාරි මාසෙ මං කිව්වා අපි දැන් පොළොවට ඇට ටික දාගමු. බිලියන 20ක් පාරවල් හදන්නේ කියලා පාරවල් අතර මෙතන කොන්ක්‍රීට් කරන්න කියලා විධාන කරා. පාරවල් හැදුවට ටිරන් සල්ලි එන්නේ නැහැ. බිලියන 20ක් දැම්ම බිලියන 20මයි. හැබැයි හිතන්නකෝ අපි බොංචි වැලක් හිටවන. බොංචි ඇටයක් කීයද? වැඩි වුණා තමයි රුපියලයි කීයද? බොංචි කිලෝ 5ක් කැඩුවොත් කීයද? කඩේ මුල ගැලු ලොහුයි අපි රුපියල් 500යි කියමු. රුපියල රුපියල් 500ක් කරන්න පුළුවන් නේ. එතකොට අපි මේ පොලවට දැම්ම නම් එදා ඇට ටික මම ජනවාරි මාසෙ මේක කිව්වේ. පෙබරවාරි මාසෙ මං කිව්ව විවේචනය කළා මං කිව්වා අපි මේ පුංචි පුංචි පාරවල් හදන්න ප්‍රාදේශීය මණ්ඩලට පොඩ්ඩක් කොන්ත්‍රාත් එකක් දීලා ගියක් හරි කඩා කපා ගන්න මේ වැඩ කරනවා මිසක් අපි රටගෙන හිතුවේ නැහැ කියලා මම විවේචනය කරා අඬුව. එනලා කොළ පහක ලියවිලද ඒ කොළ පහේ මං කිව්වා මම දිගටම කිව්වා මේ කැලිකසල ටික අපි විධිමත්ව ගමු. 60% කැලිකසල වල ගඳ ගහන්නේ දිරණ ද්‍රව්‍ය නිසා. මොනවද මේ දිරණ ද්‍රව්‍ය? හරි ලේසිය අපට අඳුර ගන්න. මොනවද මේ දිරණ ද්‍රව්‍ය? අපි දන්නවා මේ දිරණ ද්‍රව්‍ය දැන් මැනි මාකට් එක කොච්චර දිර පාත්තා කකේ ඉල්ලරව මෙයා කුණු වෙච්ච එළලු මේ ඔක්කොම පොහොර කරන්න පුළුවන්. කැලණි පන්සලේ Siri Mahabodhi ළඟ දලදා මලේ නෙළුම් මල් ටොන් ගාණක් වීසි කරනවා. අද කැලණි පන්සලේ ලොකුම ප්‍රශ්නේ මේ මල් ටික අස් කරන එක. මහා විශාල පොලිතින් වල තන් ඇවිල්ලා මහා ප්‍රශ්නයක්. ඉතින් මම හැදුවා ජනාධිපතිතුමාට කතා කරලා කැලණි පන්සලේ දලදා මාලිගාවේ තියෙන සේරම නෙළුම් මල් විශේෂයෙන් මල් වලින් හදන පොහොර හෝමෝනයක් වගේ. මල් පිපෙන කාලේ දැමම හරි ඒක උත්තේජනයක් වෙනවා. ගෙඩි හැදෙන කාලේ හරි හරි වැදගත් මල් පොහොර. ඉතින් ඒක හන්දා අපි එහෙම හදලා පරිශීලනය කරලා බැලුවා ඒක. හරි හොඳ අත්හදා බැලීමක්. එතකොට බලන්න හරි ලස්සනයිනේ. කැලණි විහාරයේ නෙළුම් මල් ටික දලදා මාලිගාවේ නෙළුම් මල් ටික එතකොට රුවන්වැලි සෑයේ Siri Mahabodhi මල් ටික ටොන් ගානක් දවස්තර ටොන් 20 30ක් එනවා. මේ ටික ඔක්කොම අරගෙන අපි පොර හදමු. එතකොට ඒ කුණු ගොඩක් අද කරදරයක්. මාළු මාකට් එකේ මාළු වර්ගයෙන් තුනින් එකක් අපද්‍රව්‍ය. මාළු බඩවැල්, මාළු ඔළුව ඒ ඔක්කොම මාළුලේ මේ සේරම අරන්ගිල කුඹුරු ටිකට ගහමු බටපඳුරු වගේ වී කුඹුරු ටික හැදෙන්න. ඉතින් මේක මම කරන්න හැදුවා මෛත්‍රී මහත්තයාගේ කාලේ. කබල් මිනිසු කිසි ඕනකමක් නැහැ. කිසිම හැඟීමක් නැහැ. මේක බොහොම නැගලාව මේක මිනිසු තුල මේ වේගෙ හැදුවා. අද මම ආඩම්බර වෙනවා මම මේ අර්බුදේ මැද්දේ මම ගෙවතු 3000කට වඩා හැදුවා යටින් යටින් හොරෙන් හොරෙන් ගිහිල්ලා. අපේ උපදේශකව දාලා පොලිස් බලපත්‍රයක් අරන් ගිහිල්ලා බොහ අමාරුන් එක් කරගෙන යියමු. දැන් 3000කට මං අට දිලා තියෙනවා. මට මගේ හිතවත් මිනිසුගේ කී කී හරි ලේකට රුපියල් ලක්ෂ 10කට වඩා බීජ බෙදා දීලා තියෙනවා. ඒර හැම තැනම දැන් ගෙවතු අපි කො ටිකිරි කොටුව කියලා අර කුස්සිය ළඟම පොඩි රවුමක් මුළු තැංගේ අපද්‍රව්‍ය ටික දාලා කොහොමද තමන්ගේ ගෙදරට අවශ්‍ය කරන කෑම ටික හදාගන්න. ඉතින් අපේ රටේ ඩොලර් බිලියන 2ක විතර පිටරටින් ආහාර ගෙන්නනවා. අපි ණය හවාරික ඩොලර් බිලියන 2යිනේ. ඒ දෙකම දැන් මෙතන ඉතුරුනේ. මම ඉඟුරු කොත්ත මල්ලි ගේන්නේ කොහමද? අපෝ ගේන්න බෑ වුවා බෑ බොරු වැඩ අප ලංකාවේ කහ ලංකාවේ මිනිස්සු කන්න කැමති නෑ. මොන පට්ට බොරුවක්ද මේ? මේ ඔය පක්ෂ නායක රැස්වීම කියපෝ මට එපාම වුණා මේ මිනිස්සු ගැන. කිසි දෙයක් කතා කරොත් කිසිම උත්තේජනයක් නෑ. වාසනාවට වගේ මේ පාර ජනාධිපතිතුමා ඉන්න රැස්වීමට ගියා. මම මේක කිව්වම එතුමා හරි ලස්සනට බාරගත්තා. අපි දැන් ඒක හාමුදුරු කියන එක ඇත්ත සමුපකාර ක්‍රමයේ ගැන අපි අඩුව දැකලා දැන් ඒක හදාගෙන යනවා කියලා එතුමා කිව්වා. ඉතින් මට පළවෙනි වතාවට එතුමා ඔය පක්ෂ නායක රැස්වීමට ආවෙම නැහැ. එතුමා ඔය පළවෙනි වතාවට ආවේ. ඉතින් එතුමා එක ගත්තා. මට ඇත්තට මම මේ එතුමා මේ උඩ දාලා වර්ණනා කරන්න යනව නෙමෙයි. මට දැනිච්ච අවංක මගේ හිතේ තියෙන හැඟීම ගැන එතුමා කිව්වා. හා වෙන තමන් කිව්වම අපෝව කරන්න බෑ බොරු වැඩෝ හරියන්නේ නැහැ ආනන් අපේ පාලනය කරන්න කියලා මිනිස්සු අපට කෑ ගහයි. ඔන්නෝවා කිව්වේ. ඉතින් කිව්වේ කවුද කියලා පක්ෂ නායක රැස්වීමේ මේ පාර්ලිමේන්තු කණ්ඩායම හිටපොයි දන්නවනේ. දැන් ඒගොල්ලෝ ඔක්කොම ඇවිල්ලා හිටියනේ ඒගොල්ලෝ. මම මේක කිව්වා 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 ඇහුවේ නැහැ. මම ලිව් ලොකු ලිව්වන් ලිව් කොළ පහක මං කිව්වා මේවට දැන් අපි කතා කරා ශරියා නීතිය අහෝසි කරන්න. මම පනතක් දැම්ම පාර්ලිමේන්තුවට. අද වෙනකන් කතා කරාද කියන්නේ? එක නීතියක් එක රටක් කියලා රට පුරාම කිව්වා. තාමත් මේ මුස්ලිම් ඡන්ද දිහා බලාගෙන මේගොල්ලෝ නටනවා. මේ මේ රටේ ජනතාව කෙලින් දුන්නනේ මුස්ලිම් ඡන්ද නැතුව අපි දිනුලා දුන්නනේ ගෝඨාභය මහත්තයා. ඇයි තව දුරට දඟලන්නේ? මේක මහා විකාරයක්. අද ඉන්දියාව වරන් බලන්න අද ඉන්දියාවේ මේ ජමේ මොකද්ද මේ මොකද්ද අපි කියන්නේ ටීජේනේ ඉන්දියා ලොකු විශාල රැල්ලක් ඇවිල්ලා තිනෝ දැන් ජාතික තවුසික් ජමාත් ඒක මෙහි තියෙන එක එකක් හැබැයි ඒගොල්ලෝ සම්බන්ධයි ඒකින් තමයි කොරෝනා ඉන්දියාව වැඩි උනේ ඒක දැන් ඉන්දියාවේ ලොකු සාකච්ඡාවක් දිල්ලි වල තිබිච්ච විශාල ජාත්‍යන්තර සමුළුවත්ව මේ කොරෝනා තියෙද්දි ඉතින් ඒක ලොකු ලොකු ප්‍රශ්නයක් දැන් ඒක ඉන්දියාව සාකච්ඡා කරනවා ඉතින් මෙහෙත් ඒ වගේ නටන හැදුවනේ. ඉතින් මම මුස්ලිම් විරෝධී නෑ.
මම කියන්නේ මැදිස්ත මුස්ලිම් මිනිස්සු ඉන්න මමත් එක හිතන කාසි උසාලට වැඩියෙන්ම පක්ෂ මුස්ලිම් කාන්තා ඒ කාන්තාව අන්ත පීඩාවට මහ ජරා විදියට මේ නඩු තීන්දුව දෙන්නේ ඉතින් ඒක හන්ද මේ කාති උසාවි වහන්න ඕන රටේ ඒගොල්ලට උන සමත මණ්ඩල මට්ටමින් පවත්වගෙන යනවා යම් කිසි කාන්තාවක් උසාවිටවත් මුස්ලිම් හොයවා සිංහල හොයවා දෙමළ හොයවා රටේ නීතිය යටතේ ඒගොල්ල අවුරුදු 13 සිංහල පුංචි ළමයි අරගෙන කතාද බඳගන්න නඩුවක් දැමම කියන කාති උසාවි විශ්දන්න කියලා මේක රටක්ද මේක අපි නැවත විරාමයක් ලබා ගන්නවා දැන් සම්මන්ත්‍රණයේ ප්‍රධාන පාරක් මෙදිරිට අපේ ජනබල පක්ෂයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරුලිය රතන ස්වාමින් මහන්සේ සමගයි මේ අප අලුත් අවුරුදු දා වෙච්ච දවසේ මේ ජනහඬ විශේෂ සංවාදේ පවත්වන්නේ මම හිතන විශේෂ කාරණා ගණනාවක් මේ වෙන විටත් අනාවරණය වුණා ස්වාමින් මහන්සේ විරාමයේ පෙර විග්‍රහ කරමින් ගියේදී බොහොම ආකර්ෂණීයයි දැන් මෙතන තියෙන එකම ප්‍රශ්නේ දැන් උභහන්සේගේ අදහස ජනාධිපතිවරයාගේ නම් ශිරීභාවෙන් නැත්නම් කැමැත්ත ප්‍රකාශන බව කිව්වා ඒක බොහොම සන්තෝෂයට කාරණාවක් දැන් මේ අදහස උභහන්සේ අනිකුත් දේශපාලන පක්ෂ සහ අදාළ අංශ සමග සාකච්ඡා කළාද ඔවුන්ගෙන් ලැබෙන ප්‍රතිචාරය කොහොමද ස්වාමීන් වහන්සේ දැන් මම හිතනවා දැන් මගේ අදහස මම ඊයේනේ කිව්වේ මම හිතනවා මේක වහාම අපි කරන්න ඕන ඒ කියන්නේ මම මම බලාපොරොත්තු වෙන ජනාධිපතිතුමා එක්කත් අගමැතිතුමා එක්කත් රනිල් වික්‍රමසිංහ මැතිතුමා සජිත් ප්‍රේමදාස මැතිතුමා කරු ජයසූරි මැතිතුමා ඇතුළු සියලුම පක්ෂ නායකයොත් එක්ක මේක කතා කරන්න කතා කරලා කොහොම හරි මේ මතය සමා ඇත්ත වශයෙන්ම ඡන්දේ දෙන වාතාවරණයක් නැහැ නේද ඉරා අයි අපි එහෙම හිතන්නේ දැන් ප්‍රශ්න තියෙන සම්මත ගොඩක් බොහෝ විට අපි කිව්වොත් රටේ මූලික නීතියක් තියෙනවා නම් කියන නීතිය වහන්සේ කිව්වා කාටද ජනතාව තමයි ඒක සම්පාදනය කරන්නේ. ඒතර වහන්සේ කිව්වා ඒක රාශි වීම තුල යම් තීරණයක් ගන්න පුළුවන්. දැන් මං කියන්නේ මේ වහන්සේගේ අදහස ඉතාම වැදගත්. නමුත් මේ වැදගත්කම නිසාම අපිට ඒක බැයිද එකතු වෙලා මේ කට්ටිය එකතු වෙලා මේ නීති සංශෝධනත් එක්කම ව්‍යස්ථාන කුලෝ මේ වැඩේ කරන්න යන්න බැරි අපිට. ඇත්ත වශයෙන්ම ව්‍යවස්ථාපී කියලා කියන්නේ මේ කවුරුත් එකගෙන ප්‍රශ්නයක් නෑ. එකඟතාවයේ නේ සම්මුතියේ නේ අවශ්‍ය සමහරලාට කියයි මේක සම්මත කරගන්න පාර්ලිමේන්තු දවසක් රැස් වෙන්න ඕනේ. ඉතින් අපි රැස් වෙමු. කොහොමත් මාස 4කින් 5කින් පාර්ලිමේන්තු ඉවර වෙනුනේ කාලේ. ඒක එච්චර ප්‍රශ්නයක් නෙමෙයි. මම කියන්නේ අපි මාස 6කට යමු කියලා. ඒ කියන්නේ මාස 6කට ගියාම මේ මාස 6ේදී අපට අදහසක් ඇති කරගන්න පුළුවන්. ඒ කියන්නේ දැන් බලන්න හමුදාවේ ක්‍රියාකාරීත්වය. හමුදා ප්‍රතිමා ලොකු දැන් බලන්න අර පරණ දේශපාලන මූණත් අහඩු නෙවෙයි ඉන්නේ. වෛද්‍යවරු කතා කරන්නේ හමුදා මිනිස්සු කැමති ඒකට. ඒක අර පරණ මුණු දැකලා දැකලා වමනට එනවා මිනිස්සු විශ්වාසය ඇති වෙනවා අවුරුදු 30 30 දෙන් හිටියනේ සෞඛ්‍ය ඇමති වෙලා හිටපු මිනිස්සු අධ්‍යාපන ඇමති වෙලා හිටපු මිනිස්සු මොනවද මේ කියන්නේ රට මහින්ද මහත්තයා කාලේ හරිෂෝක් රණගී කාලේ රට කෑව මම කියන්නේ ඔක්කොම එකයි නේද මහින්ද මහත්තයා කාලේ මොකද 2010 2015 වෙලා තියෙන්නේ හයිවේ හැදුවා හරිෂෝක් එහෙම මට එහෙම එකක් වුණාද ගාමීය ගොවිතැනෙන් දුක් විඳපු පීඩිත ජනතාව ඒ දුකේ හැමම නෙවෙයිද ණයබරින් මිරිකිච්ච හැමදාම සමෘද්ධි දීපුව හැමදාම සමෘද්ධි ලබනවා නම් ගමක ගිහිල්ලා ගොවි ජනතාවගේ මූණ ටික දිහා බලන්න මිනිස්සු ඉන්න විදිය ඒ මිනිස්සු වය අකලට කිස්වැට් පැහිච්ච අකලට දත් වැටිච්ච අන්ත දුක්ඛිත ජනතාවක් නේ අපේ ගමේ ඉන්නේ ඒ මූණ ටික දිහා බලන්නකෝ රැස් කරලා මිනිස්සුලා මූණු ලස්සනද කියලා මේ කොළඹ හතේ ඉන මේ පොෂ් පන්තිය නෙවෙයි නේ මේ එතකොට ඒගොල්ලගේ මූණ වෙනස් වුනේ නැහැනේ ඒගොල්ලන්ට සතුටින් ඉන්න වාතාවරණයක් හැදුනේ නැහෙනේ. ඉතින් අපි ඒක තේරුම් ගමු. තේරුම් අරගෙන අපි අවුරුද්දක් ගියාට මේකේ තියෙන වරද මොකද්ද? මාස 6ක් යමු අපි බෙරිණා. මාස 6 ඇතුළේ අපි සම්මුතියක් හදාගමු. ඊළඟට මම කිව්වේ දෙය තමයි යෝජනාව මේ මැතිවරණ ක්‍රම වෙනස් කරගමු අපි. ඉතින් ඒකත් වෙනස් කරගන්න පුළුවන්. විස්ථාදායකේ විධායකේ අතර ප්‍රශ්නයක් තියෙනවා. විස්ථාදායකේ විධායකේ අධිකරණ අතර පරස්පරතාවය තියෙනවා. ව්‍යවස්ථාවේ වියුලක් ඇත්තටම ඒ වියුල් ටික අපි හදාගමු සම්මුතියෙන් හදන්න පුළුවන් මේ මාස 6 මේකට පාවිච්චි කරමු අපි කවුරුත් එකතු වෙලා එක් කරමු මං හිතන්නේ ඡන්ද ක්‍රම වෙනස් කරන ඔක්කොම එකඟයි 19 වෙනි සංශෝධනයේ වෙච්ච අවුල් ටික ලියාගෙන කවුරුත් එකඟයි ඒක හොඳ දේ තියෙනවා නම් ගමු නරක දේ අපි අයින් කරමු එතකොට මේ ඔක්කොම එකඟයි විධායකේ නරක බලතල තියෙනවා නම් අයින් කරමු හොඳ ටික විධායකේ ශක්තිමත් වෙන දේවල් මොනවද විධායකේ අපිට ප්‍රයෝජනවත්ද ඒක න සාකච්ඡාවක් කරමු මගේ අදහස විතරක් නෙමෙයි පාර්ලිමේන්තු ක්‍රමය හොඳ නම් ඒකටම අපි යමු ඉතින් අපි ඒ ඕන විදිහකට යන්න පුළුවන්. ඉතින් අපි කියන්නේ ඒ සාකච්ඡාව දැන් අපි මාසයක් ඇතුළත අවුරුදු ගණන් කතා කරන දෙයක් නෑනේ. මාසයක් ඇතුළත විඳගමු. ඉතින් මම කැමති ඒ මෙහෙයුම කරන්න. මම කියන්නේ ඔතන පාර්ලිමේන්තුවේ මම කියන්නේ සේරම හොරු තක්කඩි කියලා මම කියන්නේ නෑ. ඔතනත් ගුණාත්මක අදහසක් තියෙන පොතපත කියවන දැනුගත් පිරිසක් ඉන්නවා. හැබැයි ඒගොල්ලට නෙවෙයි ආශිර්වාද ලද්දු. ආශිර්වාද ලද්දු ඒගොල්ල කැපිච්ච කට්ටිය. හොඳ මිනිස්සු කැපිලා ඉන්නේ පාර්ලිමේන්තුවේ. පක්ෂෝලින් ඒගොල්ල කපලා දින් බෙලි කපලා පැත්තකට කරලා අර
අර අනික් කට්ටි ඒ කියන්නේ අතපයි දූවිලි ගෑවිච්ච අයට තමයි ලොකු තැන හම්බ වෙන්නේ. දැනුත් එහෙම නේ ඉතින්. කොයාණ්ඩුවෙත් එහෙම රනිල් මහත්තයා ගාවත් එහෙම තමයි. ඉතින් ඒ කල්ලි කල්ලිනේ ඒ තමන්ගේ වටේ ඉන්න යස් සර් එහෙමයි සර් ඔව් සර් ඔව් සර් යස් සර් එහෙමයි සර් කියලා ඔය ඒගොල්ලන්ට තමයි එක හම්බ වෙන්නේ. නෑ එහෙම නෙමෙයි කියන අය විචාරයක් තියෙන මිනිස්සු ප්‍රබුද්ධ මිනිස්සුන්ට පාර්ලිමේන්තුව තනන්න. නිසා පාර්ලිමේන්තුවේ සේරම හොරුයි කියලා මං කියන්නේ නෑ. ඔය පක්ෂ දෙකේම හොඳ මිනිස්සු ටිකක් ඉන්නවා. විශේෂයෙන් මම හිතනවා අර ලිබරල් කල්ලි UMP කේ හිටපු අද පැත්තකට විසිරලා තියෙනවා. ඒ කල්ලි ඉවර වෙලා තියෙනවා. එතකොට දැන් ඒගොල්ලෝ දැන් කට උතර නැහෙනේ. දැන් ඇමරිකාවේ මේ මහා දැවැන්ත ආයෝජකව එනවා. මේ ඇමරිකාවේ තත්ත්වය මේකයි. ලෝක බලවතුන් ඇවිල්ලා ටයර් හදනවා. ලෝක බලවතුන් හැදිලා කර්මාන්තශාලා පටන් ගන්නවා. ඒගොල්ලෝ හොම්බෙන් ගිහිල්ලා තියෙන්නේ. ඉතින් අපේ දේ අපි බලා ගන්න. තවදුරටත් මේ තිරිඟු පිටි දිගේ ඇමරිකාවේ එනකම් බලන් ඉන්න ඕනේ. අපි චිකන් කමුද? චිකන් හොඳයි. චිකන් කෑවට මොකාගේද බේත? ඌට ගහන හෝමෝනේ කොහෙන් හරි ඇමරිකාවෙන් හරි ප්‍රංශෙන් හරි ගේන්නේ. ඌට දෙන කෑම කොහෙන්ද ගන්නේ? ඒකත් කොහෙන් හරි පිට රටින් ගේන්නේ. හොඳේ. එතකොට ඌට දෙන ඇන්ටිබයොටික් එක ගේන්නේ කොහෙන්ද? ඒකත් පිට රටින් ගේන්නේ. ඉතින් මේ කුකුල අමුතු එකෙක්. මේ අපේ ගමේ හිටපු කුකුලෙක් නෙවෙයි. මූ මොට් කුකුලෙක්. කන්නම හදපු මොට් කුකුලෙක්. දවස් 45 මූ මහත් වෙනවා. ඉතින් ඌට හැදෙන වසංගත රෝග ඔක්කොම එක බෙල්ල කපලා මරලා අපි කනවා මේ සුළු තියාගෙන. ඉතින් මේක කුකුලෙක් නෙවෙයි. මූ අමුතු කුකුලෙක්. අවලං කුකුලෙක් මේ. අපේ ගමේ හිටපු කොක්කන් ලාපු කුකුලා නෙවෙයි. ඉතින් මූ කෑම අපිට 80 මහ දෝෂ හැදෙනවා. ඇඟ මහත් වෙනවා. අඩු වයසෙන් පුංචි දරුවෝ වැඩි වීරපත් වෙනවා. මෝල වගේ කොල්ල කෙල්ල උඩ දඟලන්න බයන ඌටත් අර හෝමෝන ගහපු කුකුල වගේ මූ ලොකු වෙනවා. ඉතින් මේ ලෙඩුනේ හදන්නේ මේ. ඉතින් අපි ස්වයංපෝෂිත වෙනවා කියන්නේ මේ වසංගත ටිකේ මේ කාලකණ්ණි රටාවෙන් අපි ගල් මේ යෝද කොම්පැනි කාර්යයෙන් අපි නිදහස් වෙන එක. කොරෝනා කාර්යයේ තියෙන හොඳේ තමයි මූ විසින් මේ බහුජාතික සමාගම් වල ආධිපත්‍යයත් කඩලා තියෙනවා. කොරෝනා හරි භයානකයි හරි නපුරුයි ප්‍රචණ්ඩයි. අපි මරවනවා. හැබැයි ඒ වුණාට අරහාදෙවුන්ටත් ලොකු පණිවිඩයක් දීලා තියෙනවා. ඉතින් අපට දීලා තියෙන පණිවිඩයක් අර පරණ හිඟන්න වගේ අපට චීනේ දුන්නෝ අපට ඩොලර් බිලියන 5ක් දුන්නෝ මේගොල්ලෝ කියන්නේ කනේ මට ජපානයෙන් දුන්නෝ මට මුම් කරලා තියෙන ජාතිය ණයගන්න කනේ සමින් වහන්සේ ද මේ දිනවල ඇත්තම මේ ගෙවතු වගාව ප්‍රවර්ධනය කරන්න මම කැමති ඔබ වහන්සේ බොහොම කැමති විශ්‍යම් මගේ තන කාබනික පොහොවේදලා මේ ගෙවතු වගා ඇති කිරීම ඉතාම ප්‍රශංසනීය කටයුත්තක් දැන් වර්තමානයේ මේ ක්‍රියාත්මක වෙන ව්‍යාපෘති ඔබ වහන්සේලා අනුදැන වදාරන ව්‍යාපෘතිමද ස්වාමින් වහන්සේ රජය මම දන්නේ රජය මම නම් සම්බන්ධ කරගන්නේ නැහැ මම වෙනම චන්දිල්න හඳ වෙන්නේ නැති ඒගොල්ල මට ටිකක් බයයිනේ මේ ඉතින් මම පුංචි මිනිස්සේ ඉතින් මට බයවට මම කැමති මම මට කවුරුනක් කැමති නේ තමන්ට බය වෙනවනේ කවුරුරනේ ඉතින් ඒක මට බය වෙන්න ඕනේ මම ආසයි මේ ආණ්ඩුවට එකතු වෙලා ජනාධිපතිතුමාට එකතු වෙලා වැඩ කරන්න මමත් ඇඳිරි නීතියේ කොටු වෙච්ච තවත් සමාජිකයෙක් බවට පත් වෙලා නේ දැන් ඉන්නේ ඉතින් මට පුළුවන් උපදේශේ කැඳව කැඳව වෙලාවට මම ජනාධිපතිතුමාට කියනවා ඉතින් මම හම්බෙච්ච හැම වෙලාවෙම මමගේ අදහස මම බොහොම පැහැදිලිව කියනවා ඉතින් අප්‍රේල් 20න් පස්සේ මේක ඕනට වැඩි හිර කරන් ඉන්නත් බෑ අපි එකක් තේරුම් ගන්න මිනිසුන්ට මේක දරා ගන්නත් බෑ මේක ඩිප්‍රෙෂන් ඒ කියන්නේ මානසික ආතතියක් වට මේක පත් වෙයි. ඉතින් ඒක හන්ද මිනිස්සු එළියට යන්න ඕන මම හිතන්නේ එක සැරේට ගඟ කැඩුවා වගේ මේ සොරවරු වගේ නැතුව අපි ටිකක් ලිහිල් කරයි මම හිතන්නේ. 20න් පස්සේ මුලින්ම වෙයි අත්‍යවශ්‍ය භාණ්ඩ සේවා ටික තියෙයි. අත්‍යවශ්‍ය රෝහල් ටික ඒ සේවා හැදෙයි. රජයේ ආයතන ටික පොඩ්ඩක් ඒගොල්ලන්ට ගෙදර තව ටිකක් කරලා ඉන්න කීවට කමන්නේ. ඊළඟට ගොවියන්ට ගොවිතැන් කරන්න පහසුකම් හැදෙන්න ඕන. අත්‍යවශ්‍ය සේවා වලට මිනිසුන්ට යන්න පුළුවන් වෙන්න ඕන මං හිතනවා අපේ වසවිසෙන්තර ගොවිතැන අපි දැන් බීජ මම ගෙනල්ලා දැන් පැලසවන් දානවා මේ දවස්වල මිනිසුන්ට බෙදන්නේ කොහොමද ඒක වවන විදි ගැන අත්පොත් ලියනවා මේ දවස්වල මම තොරතුරු සපයනවා ඉතින් මගේ බලාපොරොත්තුව දැන් මිනිසුන්ට ඕන කර එකම එක දෙයයිනේ මොකද්ද ඇති වෙනකන් කන්න ඕන ඉතින් අපේ දේ කන්න ඕන අර චිකන් කන්න පුළුවන්ද දැන් ෆ්‍රිජ් එකේ දාගෙන මරපු කුකුලා හෝමෝන ගහලා උට උණක් තියෙන උට පාචනය හැදෙනකොට දෙනවා මොනවද ඇන්ටිබයොටික් එක දිගට දෙනවා හැමදාම දෙනවා අහලා බලන්න ඔය කුකුළු හදන එකේ ඉතින් උට ඇන්ටිබයොටික් දීලා උට හෝමෝන හැදලා උට හොඳටම උණ උගේ බෙල්ල කපලා අපිට කන්න ගෙනත් දෙනවා අපි ජීවත් වෙනවා ඇති මේ කාලකන්ණි ක්‍රමයට අපේ බඩවල් වලට දාන්නේ මොනවද ඉතින් ඒක හන්ද පුළුවන් තරම් මිනිසු මේ මම කියන්නේ එක සැරේටම වෙජිටේරියන් වෙන්න කියලා හැබැයි මස් මාළු වලින් වළකින එක හුඟක් හොඳයි මේ තියෙන වාතාවරණයට මම කියන්නේ කන්න මෙපා කියලා මම කියන්නේ ඒකේ පුළුවන් තරම් අපි වළකින එක පැත්තට යනවා නම්
ඒක ප්‍රවණතාවයක් විතර ඉන්දියාවේ වගේ විජිතහිරි සංස්කෘතිය ලොකුයි නේ ඉන්දියාවේ. ඒ වගේ නැඹුරුවක් මම හිතන්නේ අපි බෞද්ධ රටක් හැටියට තියෙනවා නම් ඒකට මම හරි කැමතියි. ස්වාමීන් වහන්සේ ඇත්තටම මම කිව්ව දැන් දේශපාලන වශයෙන් දැන් වහන්සේ අපේ ජන බල පක්ෂයට නායකත්වය ලබා දීලා දැන් බහුගිය දානාම යෝජනා ප්‍රශ්න අතර බහර දීලා සමහර නාම යෝජනා ප්‍රතික්ෂේප වුණා. මම හිතන්නේ කුරුණෑගල කොළඹ ඩිස්ත්‍රික්ක සකලුතර නාම යෝජනා ප්‍රතික්ෂේප වුණා. දැන් ඔබ වහන්සේ අර නිරන්තරයෙන්ම මේ පහුගිය නැත්තම් පරණ මුහුණුට එක දැනිලා සිවිචනය ඉලක්ක කළා. දැන් ඔබ වහන්සේලා ආදර්ශයක් ලබා දීලා තිබෙනවද අපේ ජන බල පක්ෂය හරහා මෙවර නාම යෝජනා අධිප කට්ටිය තුලින් අපි අපේක්ෂා කරන මට්ටමේ මහජන නියෝජනයක් ලබාගෙන සුදුසුද විය මේ අතර ඉන්නවා කියන කාරණාව සම්බන්ධ මම හිතන්නේ අපි බලාපොරොත්තුනේ පාර්ලිමේන්තුවේ අවම වශයෙන් ආසන 20ක් ගන්න. ඉතින් අපේ තීරක තැන්වල අපට ජනපදනම ගොඩක් වැඩි කුරුණෑගලයි විශේෂයෙන්ම කොළඹයි. ඉතින් ඒක ප්‍රතික්ෂේප වීම හරි ප්‍රශ්නයක්. ඉතින් ඒ තාක්ෂණික දෝෂයක් ඇත්තටම ඒක සරල දෝෂයක්. ඉතින් ඒක අධිකරණ ක්‍රියාවලියකින් විසඳගන්න පුළුවන් කියලා අපි විශ්වාස කරනවා. ඒක මම හිතන්නේ ඒක ලොකු ප්‍රශ්නයක් වෙයි කියලා අපට. අනිත් හැම දිස්ත්‍රික්කෙම අපට ඔක්කොම මම ඡන්ද ඉල්ලනවා ගම්පහයි. අපි බලමු අපේ පණිවිඩය මොකද්ද කියලා. ඉතින් ජනතාවට මේ පණිවිඩය අපි බොහොම පැහැදිලිව කියනවා. ඉතින් ඇත්ත වශයෙන්ම මේ කලබලේ දීපු නාම යෝජනා ඔක්කොම කැන්සල් වෙනවා අපේ දෙකක් නෙමෙයි. මුළු රටේම කැන්සල් කළා. මේ ආපහු නාම යෝජනා කැඳවීම තමයි සුදුසු. මොකද වෛරස් තත්ත්වයක් යටතේ කලබලේ හරි අමාරුයි මිනිස්සු මේක කරේ අපි කරේ හරි අමාරුයි මේක. හඳ යලි නාම යෝජනා කැඳවීම අවශ්‍යයි කියලාත් මම හිතනවා. ඒ අපේ ප්‍රතික්ෂේප වෙච්ච හන්ද නෙමෙයි. මම කියන්නේ මාස 6කින් ගහට යමු කියලා. මම හිතන්නේ හිතප්පුවක් තියෙන සිහිබුද්ධිය තියෙන කිසි කෙනෙක් මේ මහා ව්‍යාකූල තත්ත්වයටද ඡන්දයක් ඇඳවුණාද අපි? ලෝකෙ හැම වාතාවරණයක් තියෙනවද? මැති වෙනකොම සාරිෂ්ඨ මම හිතන්නේ මේ මිනිස්සුන්ට නම් සීගල්පනවා තිය කියලා මම විශ්වාස කරනවා. එහෙම මේ විකාරයක් නෙමෙයි කියලා මේ මිනිස්සු. මොකද එයාට නම් මේ දැන් එයාට නේ බෝලේ පාස් කරලා තියෙන්නේ. ඉතින් එයා එහෙනම් තීරණය ගන්න ඕනේ යාට. එයා බය නැතුන් අපිපත් කරපු කොමිෂන්න්නේ ඒක. ඉතින් එතුමා තීරණය ගන්න මේක මෙලා තියන්න බෑ කියලා. ඒක ඒකට එයාට අයිතියක් තියෙනවා. මහජන ඇස් දෙක අරලා බලන ඕන මිනිහෙකුට ඉහමොලේ තියෙනවා මේක තියෙනවා මේ ඡන්දයක් තියෙන සුදු විලා නෙමෙයි කියලා. මිනිස්සුන්ගේ කොරෝනා වෛරසය යටපත් වුණත් ඡන්දයකට කෑ ගහන්න අතපය දික් කරන්න පුළුවන් වෙලාවක් නෙමෙයි අපි. අපි ඇත්ත වශයෙන්ම පීඩාවක ඉන්නේ ලෝකෙම. අපේ පිටරටවල නෑයෝ. සමහර සිංහල පිටරටවල මැරිලා පිටරටවල ඉන්න දඟලනවා නේ ශිෂ්‍යු අපේ දසදහස් ගාන ලක්ෂ ගාණක් ඉන්නවා. කොරියාවේ අපේ තරුණ ළමයි ගියපු ලක්ෂ ගාණක් ඉන්නවා. ඒතකොට මේගොල්ලෝ රටට එන්න බලාගෙන ඉන්නේ. එතකොට අපිට ගෙන්න ගන්න බෑ දැන්. කලබලෙ ගෙන්න ගන්න බෑ අපට. එතකොට මේ වගේ තත්ත්වයක අපි මොකද කරන්නේ? ඡන්දයක් තියෙන එකද සුදුසුද? ඒක හන්ද ඡන්දය කල් දාලා අපි ජාතිය ගොඩ නැගීමේ යුගයක් බවට මේක පත් කරනවා. ඔබ වහන්සේගේ දේශපාලන පක්ෂයේ නාම යෝජනා ලබා දීමේදී ඔබ වහන්සේ එහි ප්‍රධානිය හැටියට මොන වගේ දේවල් පිළිබඳව අවධානය යොමු කළේ? ඒ අපේක්ෂකයන් සතු වේද ගුණාංග. අපි ප්‍රධාන වශයෙන් අවධානය යොමු කළේ තිරසර සංවර්ධනය මතවාදයක්. ඒ කියන්නේ ලංකාවේ මම දැක්ක දේ තමයි මහින්ද රාජපක්ෂ මහත්තයාගේ මූලිකත්වයෙන් පස් වෙන පක්ෂයයි රනිල් මහත්තයාගේ එකටයි ප්‍රේමදාස මහත්තයාගේටයි. රනිල් මහත්තයාට නම් විෂන් එකක් තියෙනවා. ඒක මේ රටට ගැලපෙන එකක් නෙවෙයි. ඒක තියෙන්නේ මේ රටේ සම්පත්තික විකුණන දාලා සුද්ධන්ට රට බාර දෙන වැඩක් නෙවෙයි. එතුමගේ ප්‍රතිපත්තිය. ඉතින් ඒක හැබැයි එතුමගේ එකට තර්කයක් තියෙනවා. එයා කියන්නේ එහෙම තමයි රට හදන්න පුළුවන්. ඒකට අපි විරුද්ධයි. අනික කාටවත් අදහසක් නැහැ. රනිල් මහත්තයාට විරුද්ධ වුණාට ඒ රනිල් මහත්තයාගේ අදහසම තමයි කරන්න යන්නේ. ඒ ලිබරල් ආර්ථිකයට ගැළපෙන වැඩ. දැන් කලබලේ හයිවේ හදන්නේ මොකටද? යටිතල පහසුකම. මේ මිනිසුන්ට කාර්යයක් නෙවෙයිනේ. විදේශිකයන්ට ඉඩම් දීලා විශාල ආයෝජන නිදහස් වෙළඳ කලාප හදනවා. ජේ.ආර්. ජයවර්ධන කියපු ක්‍රමෙමයි. ඉතින් මේ ආණ්ඩුවත් කරන්නේ ඒකමයි. රනිල් මහත්තයාගේ වැඩේම තමයි කරන්න යන්නේ. ගල්ලංගුරු බලාගාර කලබලෙට දාගන්න මොකටද? ඒ කියන්නේ විශාල මොනවද වෙළඳ කලාපෙදි කරන්නේ. ඉතින් එහෙම එකක් ඕනද රටට? දැන් මේ කොරෝනා එකෙන් කියන්නේ මොකද්ද? අපේ රට සංවර්ධනය කරන එකට දැක්මක් මේගොල්ලන්ට නැහැ. ලෝකේ වෙනස් වෙලා කියලා මේගොල්ලන්ට තේරෙන්නේ. මුළු ලෝකෙම අද ව්‍යාකූලත්වය. මේකයි කියන්නේ කොරෝනා වලින් දීපු සංඥාවක් තියෙනවා. සංඥාව තමයි සුපිරි බලවතාගේ ගේ ඇතුළට ගිහිල්ලා මේ දඬුවම දෙනවා දැන්. මොකක්ද දෙන දඬුවම? උඹලා වාහන දිව්ව ඇති, උඹලා ඉන්ධන පත්තු කර ඇති, උඹලා තෙල් උඹලා පුච්චපු තෙල් නිසා මිහිතලේ උණුසුම් වෙලා අයිස් දිය වෙලා සාගර ජල මට්ටම මීටර් 20කින් ඉහළ යන්නේ නියමිතයි.
ගෝලිය උස්සත් තව එකකින් ඉහළ ගියොත් මෙච්චර ජනගහනයක් මැරෙනවා මෙච්චර කාන්තාරකරණයක් වෙනවා මෙච්චර කැලෑ නැති වෙනවා මෙතන ඇමසන් නැති වුණා අර පැත්තේ ඕස්ට්‍රේලියාව කැලේ නැති වුණා උඹලගේ සිංහරාජයටත් මේක වෙන්න පුළුවන් ඒ ඒ නූතන අවුරුදු 150 මේ ජොලි සංවර්ධනය තව දුරටත් යන්න බෑ කියන එක දැන් කියලා තියෙන්නේ කවුද කිව්වේ මමද මේ බලවත් රාජ්‍යයන් ඔක්කොම එක්ක අහුවෙලා සමුළු 20 ගානක් පවත්වලා තිනවා පැරිස් සමුළු 2015 ඒක තමයි තීරණාත්මක සමුළු ඒ සමුළුවේදී කිව්වා එක්කෝ අපි 50%ක් මැරෙන්න ඕන එක්කෝ අපි මේ සංවර්ධන මාවතේ වෙනස් වෙන්න තෙල් ගල්ලංගුරු නැති ලෝකයක් වසවිසෙන්තර ගොවිතැනකට යන්න කියලා කිව්වා ඉතින් මම දරන්නේ ඒ ලෝක විද්‍යාඥයෝ ලෝක නායකයෝ අනුමත කරපු ප්‍රඥප්තියට දර්ශනයක් නැහැ ඉතින් හැමෝම කියන ජොලියට වගේ තිරසර සංවර්ධනය කියලා අහන්නක කලින් හරි තිරසර සංවර්ධනය කියන්නේ මොකද්ද කියලා තිරසර සංවර්ධනය කියන්නේ කොන්ක්‍රීට් නගර හදනවා හරි හයිවේ මාර්ගවලට දුවන එක ඒක කරන්න මොකද ඒක හොරකම් කරන්න පුළුවන් ඒකට හරි කැමති මහා පරිමාණ ව්‍යාපෘති වලට කැමති පිට රටේ ණය ගන්න ණය ගන්න උන මිනිස්සු ණය කන්ද සීපාද කන්දරත් වැඩි ඉහළ යන විකාරය ඉතින් ඒක හන්ද අපි බැලුවෝ මේකට විවේචනයක් මම ඔය පොහට්ටුව සීතිය මගේ හඬ එළියට එන්නේ නැහැ නේ මම හිතුවා මේ 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 දැක්ම මම සමාජගත කරන්න ඕන මම දිනුවත් පැරදුනා මේ අද බුද්ධ ආගමට තියෙන ලොකු වටිනකම මේක තුන අපේ බුද්ධ ආගමේ බෞද්ධ දර්ශනය මොකද්ද කිව්වා අප්ප කිච්චෝච සල්ලවක උත්ති සහල්ලුවෙන් ජීවත් වෙන අපි දැන් අපට දැන් ඇමරිකාවට නගර වැහුවම ආර්ථිකයේ බිඳුවයි අපි ඉතින් බිඳුවේ ඉඳලා තවත් වැටෙන්න තැන නැහැ නේ පැදුරු ඉඳලා අපි කොහොමද විමුණ වැටෙන්නේ කියලා කියන්නේ ඒකයි අපි පැදුරු ඉන්නේ ඉතින් අපිට වැටෙන්න දෙයක් නැහැ අපි කලබල වෙන්න ඕනේ නැහැ සිංගප්පූරුවට නම් හරි ලොකු අවුලක් ඇයි ඒ මිනිසුන්ට නැව් ටික හොදලා නැව් ටිකට තෙල් ගහලා තමයි කීයකරි හම්බ කරගන්නේ ඔය සිංගප්පූරු මහ මහ ලොකු ආර්ථිකයක් කියලා කයිගේ හුට ඔතන ඇති මොකද්ද තියෙන කයි ආර්ථිකේ මේ පුංචි නගරයක් කොළඹ නගර විතර ඉතින් මේ රනිල් මහත්තයලා කියනවා අම්මා සිංගප්පූරුවක් කරනවා සිංගප්පූරුවක් කරනවා විහිළුනේ මේක මේ සිංගප්පූරුව ගේ රටක්ද මේක මේක පුංචි රටක් නෙවෙයි සිංගප්පූරුට ලොකු රටක් අපේ රට සිංගප්පූරුට සාපේක්ෂව සිංගප්පූරුව වගේ රටකට රට අහුවම නන්නත්තරයි එලෝ මෙලෝ පේන්නේ ඇයි මුංගේ දවස ගතමනම් ඔයා ගාතේ නැව් වලට තෙල් ගහලා දැන් නැව් වෙන්නේ නැති වුණා මොකද කරන්නේ ඉවරට ඉවරයි ඉතින් අපේ රටේ එහෙම ප්‍රශ්නයක් තියෙනවා ගස් වල පොල් හැදිලා තියෙනවා දැන් ගහේ කොස් ගෙඩි ටික තියෙනවා ඇලේ වතුර ටික බහලා යනවා සිංගප්පූරු කාරයට මොකද දෙන උන්ට මැලේසියා වතුර බටය හුත්තේ බොන්න වතුර නැහැ වැසිගිරි වතුර තමයි බොන්න වෙන්නේ ඒකත් හරි දහ බොන්න බෑනේ අපිට එහෙමද මේ රට ඊට වඩා වාසනාවන්ත රටක් රට වටේට දූපත ඉතින් අපේ මට දෙන්නේ මේ ජනමතයේ ගේනයි ඕන කලේ කිසිම කෘමිනාශකයක් එපා නැවෙන් පෝර එපා ඇමරිකන් පිටි එපා අපේ කෑම ටික 100%ක් හදාගන්න පුළුවන් හැමදාම මල් පිපෙන හැමදාම පළතුරු හැදෙන රටක් නේ මේක සමින්හසර පහුගිය ආණ්ඩුවේ යහපාලන ආණ්ඩුවේ ඒ කාලේ මේ නොමිලේ පොහොර දෙන එකට ඒගොල්ලෝ කලේ මුදල් දුන්නා ගොවීන්ට පොහොර ගන්න එතකොට ඒ වෙලාවේදී උන්ට කාබනික පොහොර යොදන්න තිබුණා නැත්නම් මේ කැමැති දෙයක් පාවිච්චි කරන්න තිබුණා ඉතින් යම් යම් දැන් අපි දැන් වහන්සේ ලගේ අලුත් දේශපාලන බලවේගයක් නිර්මාණය වෙලා තිබෙන නිසා මේ ගොවි ජනතාවගේ සුරක්ෂණයේ උදෙසා මොකද ඔවුන්ගේ සෞඛ්‍ය පැත්තත් සහ ඔවුන්ගේ නිෂ්පාදන පැත්තත් දෙකම මම කියන්නේ ඒ සඳහා විශේෂයෙන් මේ වැඩපිළිවෙළක් සකස් කරලා තිබෙනවා ඇත්ත වශයෙන්ම මම ඇහුව මේ ආණ්ඩුවේ කෘෂිකර්මවලතුමාට ගිහිල්ලා මම චමල් රාජපක්ෂ මහත්තයා හම්බෙලා කිව්වා කරුණාකරලා ගොවි ජන සේවයගෙන් ලියුමක් යවන්න කාබනික විදියට ගොවිතැන් කරන්නට සල්ලි දෙන මිනිසුන්ට පෝර එපා කියනනේ ඉතින් පෝර එපා කියන මිනිහට බලෙන් පෝර දෙන්නේ මොන මගුලටද ඉතින් මේක විකාර ආණ්ඩුවක් මේ ආණ්ඩුවත් විකාරයක් අද වෙනකන් ගොවි ජන සේවා කාර්යාලයට මේ ලියුම එරියේ නැහැ මේ මිනිස්සු පහ පෞකාරයෝ ටික දැන් අහිංසක ගොවියෝ අමාරුවෙන් වසවිසෙන් තොරව විස දාන්න නැතුව ගොවිතැන් කරද්දී මේ මිනිහට සල්ලි දුන්නා මොකද වෙන්නේ අපි බහුජාතික සමාගමට දෙන්න කැමති පොරගෙන සල්ලි ගොවියට දෙන්න කැමති නැහැ මේ හින ගහන අපරාධයක්නේ ඉතින් මම ඒක කිව්වා ඉතින් මේ ආණ්ඩුවත් එක මම කොටද ඉන්නේ මම ගල්ලංගුරු බලාගාර ගන්න ප්ලෑන් හදනවනේ ඊළඟට වසවිසෙන් තොරව ගොවියට කිසි සැලසුමක් නැත්නම් මොකටද මං ඉන්නේ ගියාණ්ඩු කාලේ සැලසුමක් හැදුවා අපි කිව්වා ගොවියන්ට අපි සල්ලි දෙනවා ඔයගොල්ලෝ කැමති නම් කඩේ පෝර තියන පෝර ගන්නත් පුළුවන් කැමති නම් පෝර හදා ගන්නත් පුළුවන් එතකොට අපේ සැලැස්ම තුන ගොවියට කියන්නේ ඔයා කඩේ පෝර ගන්න එපා අපි පෝර හදලා දෙන්න අපි ඒක තමයි අපේ සැලැස්ම ඉතින් අපි පොළඹවන්න හැදුවේ ඉතින් නිකම් පෝර ගෙදරට ගිහිල්ලා දෙනකොට පිරිසදාරි ඔක්කොම ටික මොකද හැමතැනම හොරා කරනවා පොහොර අහුරක් හරි හොරා කරනවා පල්ලෙහාට යනකොට ලොකු මිනිහා ටොන් ගානේ බිලිද ගානේ හොරා කරනවා ඉතින් මේ හොරාගෙන ක්‍රමයට තමයි කැමති මේගොල්ලෝ සාක්කුවට කීයක් හරි දාගෙන මේ අවුරුදු පහයි තම්බ කරගෙන ජනතාවට විදලා පොළවත් නැති කරලා වායුවත් නැති කරලා අපිත් ලෙඩ කරලා
යන ක්‍රමයට මිසක් මේ රට සුවපත් කරන ක්‍රමයට කැමති නැහැ. ඇත්තම මේ වෙලාවේ මේ ඒ ආණ්ඩුවේ මුදල් දෙන්න තීරණය කළ පස්සේ මැතිවරණ පරාජයපත් වෙනවා මේ මේ පළාත් පාලන ඡන්දේ. ඒ ඡන්දේ පරාජයපත් වෙන්න හේතුවක් හිටිට බොදිනේ කිව්වේ මේ පොහොර සහන ආදර නතර කරපේ කියලා. ඉතින් මහරගම අර බයිසිකල් කාර්යයන් නැද්ද කොහොද ඡන්ද දුන්නේ ඇයි? මහරගම ගොවිතැන් ගන්නවද? මේ වගේ විහිළු කතාවක් නේ මේ ආණ්ඩුව මාදවල් මහ බැංකුව කඩලා. හරිද? රටේ මිනිසුන්ගේ විශ්වාසය කඩාවට ඉදිරි තමයි ආණ්ඩුව පෙරදුනි පාරිබැහැල යන බැරි තත්ත්වයක් ආවා. හැමදාම පත්තරල කරන පොල් ගෙඩි අකුරින් තිබුණේ ආණ්ඩුවේ දින හොරකම්. ඉතින් මිනිස්සු ඡන්දෙ දෙයිද ඒගොල්ලන්ට? ඉතින් මේ පොහොර කතාවක කිසිම අනිත් එක පොහොර කොහේද පොහොර කතාව? අපි මේ උත්සාහ කරපු අවුරුදු දෙකෙම වැස්සේ නැහැ. තුලින් එකයි ගොවිය වගා කළේ ගොවි කලාපේ. ඉතින් මේකනේ ඇත්ත මේ බොරු කියන්නේ ඇයි? අනික අපි පොහොර නොදීරි නෑනේ. අපි එක කන්නෙකට විතරයි සල්ලි දුන්නේ. අපි කිව්වේ ගොවියට කඩේ පොහොර ගෙනත් තියන්න. කැමති නම් රසායනික පොහොර ගන්න අපි බලෙන් දෙන්නේ නෑ කාබනික පොහොර. ඕගොල්ලෝ අපි පොළඹ වුණු කාබනික පොහොර වලට. ඉතින් ලස්සනයි නේ ඒක. ඉතින් ඒ කතාවනේ මේ අඬුවත් කරන්නේ. දැන් එහෙනම් මොකටද මොන කෙහෙල් මලකටද කිව්වේ වසවිසෙන් දොර ගොවිතැන කරනවා කියලා ගෝඨාභය මහත්තයා. එතුමාට දැන් ඒක කරන්න තල්ලුවක් නෑනේ. කලබල දැන් එතුමාගේ හිතේ තියෙන මන් දන්නේ එතුමාගේ ඔළුවේ තියෙනවා මේක කරන්න. හැබැයි පත් කරපු යමතිද බලන්න එපා මේ අපේ මේ අයියා මෙහෙම මල්ලි මෙහෙම කියලා තියෙනවා මල්ලි කියපුවනේ මං කරන්න ඕනේ කියලා එහෙම එකක් නෑ. එම අදහසකුත් නැහැ. ඉතින් මේක ඒ කියන්නේ මේ රට දැන් 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 පෝර ගේන්නේ කොහෙන්ද මේගොල්ල? නැවුත් නැහැ. මේ පෝර හදාගන්න පුළුවන්කම තියෙනවනะ. රටේ අලබතල ලංකාවේ අල වර්ග 300 ගණන්ක් තියෙන. ජාවාල ඉන්නල හිමුරල රටාල කොච්චර තියෙනවද? අර තප් අල කියලා දන්නේ මොනවද අපි පොඩි? ඔයාවත් දන්නවද ටික? අල කිව්වොත් අර තප් වෙන අල අල කරනවා කියන්නේ අර තප් කන්නේ ඒක නෙවෙයි. කිරියලා තියෙන තව අල කොච්චර තියෙන මං අපේ පන්සලේ අල වර්ග 14ක් හදලා තින්ද අක්කර කාලක විතර අල හදලා තින මං ගණන් හදලා බැලුවා අර අහක දාන හාල්ුරුල හැදීම මේ අක්කර කාලෙන් මට මිනිසුන්ට පෙන්වන්න පුළුවන් මාස 5ක් යනකොට කීයක් ගන්න පුළුවන්ද කියලා අක්කර කාලෙන් මාස 5ට ලක්ෂ 5 එන්න පන්සලට ඇවිල්ලා බලන්න ඔක TNL එකේ කැමරා හුතරන් එන්නකෝ කොහොමද කියලා බලන්න අපේ නැවත විරාමයක් ලබා ගන්නවා දැන් සම්මන්ත්‍රණයේ ප්‍රධාන පාර්ලිමේන්තුවට අපේ ජනබල පක්ෂයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පෝ ජතුරලිය රතනසාමින් මහන්සිය සමග මේ විශේෂ ජනහන සංවාදයට පවත්වන මම හිතන්නේ හැමදිනාටම වැදගත් අදහස් මේ සාකච්ඡා සභාවෙන් මේ වෙනකොටත් ඉදිරිපත් ඉදිරිපත්ලා තිබෙනවා අපි ඉදිරි කාලයත් මම හිතන්නේ මේ වගේ සාරගර්භ අදහස් සමුදායකට ඉදහසර වෙන්න කියලා බලාපොරොත්තු වෙනවා ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ නිරන්තරයෙන්ම ප්‍රකාශ කරන දේ තමයි අපි මේ ආහාර සුරක්ෂිත භාවය ආහාර සංරක්ෂණය සහ ගොවිතැන පිළිබඳව දැන් මේව ක්‍රියාත්මක කරලා ස්වාමින් වහන්සේ දැන් එකපාරටම අපි සාම්ප්‍රදායික නැත් හොරු වෙච්ච දෙයක් අතෑරලා අලුත් දෙයක් යනකොට දෙයක් අපහසුතාවයක් තිබෙනවා මේ අපහසුතාව මගහරින්න සිද්ධ වෙන ඒ වගේ අභියෝගයක් තිබෙනවා මේ යම් හේකින් මේ වගේ ව්‍යාපාරයක් ක්‍රියාත්මක කරනවර එන අභියෝග වල මුහුණ දෙන්න කොහොමද අපි ඒ ටික කොහොමද කළමනාකරණය කරගන්නේ ස්වාමීන් වහන්සේ දැන් අත වශයෙන්ම රට ස්වයංපෝෂිත ආර්ථිකයට යන්න වෙනවා මේගොල්ලගේ මේ පරණ ඒක පුජ්‍යල ආදායම කියන්නේ බොරුවක් නේ විදේශ වලින් ණය අරගෙන ඉවරලා අපි ඔක්කොටම බෙදෙන ඔපේ සාක්කුවට දාන කීය කීය ඩොලර් දාලා කියනවා ඒක පුජ්‍යල ආදායම ඉතින් ඔය 2010 2015 මේ ඒක පුජ්‍යල ආදායම ඉහළ ගියයි කියන්නේ ආර්ථික සංවර්ධන කියන පට්ටපල් බොරුව. ඔය සංඛ්‍යා ලේඛන වලට තිරසාර සංවර්ධනේ ඩෝක අදාල නැහැ. හොඳයි. තිරසාර සංවර්ධනේ මනින්නේ ওই විදිහට නෙවෙයි. තිරසාර සංවර්ධනේ කියන එක මනින්නේ පුළුවන් තරම් කුඩා ඒකක මත පවතින. එක මහා කර්මාන්තශාලාවක් නෙවෙයි. දැන් ඉන්දියාවේ කිරි කර්මාන්තයක තු හැම ගෙදරකම කිරිනේ හරක් තුන් හතර දෙනෙක් ඉන්නවා. කිරි එකතු කරන්න එක්ක ඉන්නවා. ඒ වගේම මේ බටර් චීස් ගෙවල් වල හදන මිනිසුන්ට පුරුදු කරලා තියෙනවා. ඉතින් ඒ වගේ එක තාක්ෂණිකව ඒකට ක්‍රමවේදයක් තියෙනවා. එතකොට මේ තිරසාර සංවර්ධනයේ ක්‍රමවේදය තමයි විසිරුණු ගොඩක් දේවල්. කියන්නේ නිෂ්පාදන ඒකක කුඩා කර උදාහරණයකට ගත්තොත් දැන් ගොවිතැනේ ගත්තොත් අපි තිරසාර ගොවි වසවිසෙන්තර ගොවිතැනට යනවා කියලා කියන්නේ මීහරක් දෙන්නෙක් බැඳලා කුණු ටික අරගෙන ගිහිල්ලා ඒක දාලා එහෙම එකක් නෙමෙයි. මේක අති නවීන විද්‍යාත්මක හරක් දෙන්න දාන්න ඕන ට්‍රැක්ටරේ දාන්න ඕන අපි දැන්. මේක මේ මේ කුෂිකර්මාන්තයේ උදාහරණයකට ගත්තොත් අපි අක්කරේ ගත්තොත් අක්කරේට කැමරා පහක් අයි කරලා කැමරා පහ මේ දානවා අපේ ෆෝන් එකේ ජංගම දුරකථනයට කොළ කොණ්ඩ වෙලා නම් මම කාර් එකේ යනකම් මගේ කුඹුරු බලා ගන්න පුළුවන් මට කොළ කොණ්ඩ වෙලාද වතුර අඩුද වෑල් එකේ ස්විච් එක ඔෆ් කරන්න පුළුවන් ජංගම දුරකථනය මේකට කියන්නේ ස්මාර්ට් එකෝ ඇග්‍රිකල්චර් කියලා නවීකාරක ඒ කියන්නේ මේක මේ හොඳ කලිසමක් ඇඳලා ඇඟ නිරාවරණය කරලා මුළු ඇඟම පුච්ච ගන්න නැතුව අත් දෙක හොඳට වැහෙන්න ෂර්ට් එක ඇඳලා කලිසම හොඳට ඇඳලා අර ලොකු ඉඳිකොළ තොප්පිය දාන්න ඕන අපි
එතකොට අවුවේ ගොඩක් ඉන්න පුළුවන් දැන් අපේ ගොවියෝ තොප්පියක් දානවද දැන් බලන්න වියට්නාම් ජපානයේ තොප්පිය හරි ලස්සනයිනේ ඇඟම වැහෙන ලස්සන තොප්පිය ඒ වගේ ගොවියගේ හැඩය වෙනස් හැඩයක් එතකොට කැමරාවෙන් තමන්ගේ ජංගම දුරකථනේ ඇමරිකාවේ හිටියත් එයාට පේනවා තමන්ගේ ගෙදර බලාගන්නේ ඇමරිකාවේ ඉඳගෙන ඒ විදිහම තමයි ගොවිපල බලා ගන්න පුළුවන් ඉතින් කැමරා හතරක් පහක් අපි ඇති කළා සම්පූර්ණයෙන්ම අර තාක්ෂණික ගොවිතැන ඊළඟට මේ පොහොර හදන එක මැෂින් උලි කරන්න ඕන ඒකට තියෙන අඹරන මැෂින් අර මහා විශාල පොහොර ගොඩක් ගිහිල්ලා රටේ විඳිට කුමුරට දාන එක නෙමෙයි මේ කරන්නේ අපි පොහොර ශුද්ධ ජීවී තාක්ෂණික ලැබ් එකක් ඇතුළේ ශුද්ධ ජීවීන් අපි විශ්ලේෂණය කරන්නේ ලැබ් එකේදී අපි බලනවා මොන ශුද්ධ ජීවියද මේකේ කාණ්ඩ වර්ගීකරණය කරනවා පස් අරගෙන ගිහිල්ලා ඊළඟ අපි පස්ම අනිනවා පස්වල නයිට්‍රජන් මට්ටම පොටෑසියම් මට්ටම ෆොස්ෆේට් මට්ටම කොයි වගේද තියෙනවද මේකේ අඩු මොනවද මේකේ නරක දේවල් මොනවද තියෙන හොඳ දේවල් මොනවද තියෙන එකතු කරන්න ඕන මොනවද ඒක තනිකරම විද්‍යාත්මක ගොවිතැන ඊළඟ පරිසරයේ සමබරතා බැලන්ස් එක කොයි විදිහ අපි අපේ කෘමි ගත්තොත් බටහිර කට්ටිය කියන්නේ ගහපන් කෘමිනාශක නෑ අපි දන්නවා කෘමි අපිට හානිකර කෘමීන් ඉන්නේ බොහොම පොඩි ප්‍රමාණයක් ඒ කියන්නේ 10ක් උපරින් 6ක් අතර තමයි ප්‍රසිද්ධයි ඉන්නේ ඒ 10 කන්න තවත් 100ක් විතර නෙවෙයි 1000ක් විතර ඉන්න කුඹුරේ. එතකොට අපි බලනවා මේ බැලන්ස් එක කොහොමද අපි ඇති කරන්නේ. එතකොට අපිට සිද්ධ වෙනවා බහුභූගෝලට යන්න. දැන් මෙතන එක දිගටම වැටකොළු දැම්මොත් රෝගයක් බෝ වුණොත් ඔක්කොම වැටකොළුට බෝ වෙනවා. වැටකොළුත් තියෙනවා පතෝලක් තියෙනවා මෑකරලුත් තියෙනවා බණ්ඩක්ක්ක් තියෙනවා අපි බහුවිධ භූගෝලට යන්න. එතකොට කෘමීන් එකිනෙකට අරයා කන මෙයා කන අර මාංශ භක්ෂක කෘමි හැදෙනවා ඒක ඇතුලේ. එතන මේ බැලන්ස් එක इंटिग्रेटेड एग्रीकल्चरल सिस्टम के लिए उख्या अंतर संबंधित एक्ट संबंध दें अभी गोव्यू दें अदत मंगूदी कुमर को घील उपदेश नीर रही मलती इतकोट नीर कपल कुमर दान इतकोट अभी वतुर बंद कुमर कोम कुमट गिहिल वल्लटट तीन नीर इट पद गोव्य मुखा दिखा नीर कपल कुमर दान वल्ट दागे कुमर नीर रही नीर अभी आरक्षित ඒ කියන්නේ ගොවි මිතුරු හමුදාවක් රැඳෙන ජෛව විවිධත්වයේ තියෙන තනබ් බවට පත් කරන නියර. එතන නියර විවිධ වල්ගසුත් තියෙනවා. අපි තනකොළ කපන කටරෙන් ටිකක් කොට කළා දාන කුණ්ඩි කපන්න වගේ. හරි. එතකොට එතන ඒ නියර රහින්න එක මොකටද? නියරක් රහින්න ලොකු ඉදමක් යනවා. එතන ඒ ශ්‍රමයත් ඉතුරුයි. නියර රහින්න ඕනේ. ඊළඟට බම්ප් එක, ඒ කියන්නේ උඹේ නියර ටිකක් ලොකුවට තියෙන. තිලප විయోగා කරන අතරින් මැදින් මෑන් මෑ මුම් රට කජු අරම මේ වගා කරනවා. එතකොට අපිට එක එක විදිහේ දේවල් ඒකේ වගා කරන්න පුළුවන්. එතකොට අන්නේ විදිහට අපි යම් කිසි මේ මේ තා මේ ගොවිතැන අදි තාක්ෂණිකයි. දැන් අපි වල් ගලවන්න ඕනේ අපිට. අද තියෙන ඉටිකොලයක් හදලා විශේෂ ඉටිකොලයක් කිචිනේ හදලා තිනවා. ඒකෙන් අපි වහන. වහලා අපි පොඩි පොඩි සිදුර හදලා පැලේ එළියට එනවා. එතකොට මොකද්ද වෙන්නේ? වල් ගහක් එන්නේ නැහැ. වහලා නේ තියන්නේ අපි. ඒතර වල් මර්ධනය කරන්න වල් විස ගහන්න ඕනේ අපි. දැන් මිනිසු කියන්නේ තෙල් බේත් කියලානේ ඔකට තෙල් බේත් කඩේට යනවා කියලානේ කියන්නේ තෙල් බේත් නෙවෙයි වසවිස ඒ වචනේ මමයි දැන් මේ වසවිස කියන්නේ දැන් මිනිසු තෙල් බේත් කියන වසවිස කියන්නේ යනවා කියලා මනසේ දැන් හදලා තිබුණේ කම්පැනිය තෙල් බේත් මොන බේතක්ද මේක බේතක් නෙවෙයි වස කන්න ගහන්නේ දැන් මම මේකට දැම වසවිස කියලා දැන් කෘෂිකර්මයේ ඉන්න ලොක්කොමට කැමති අපි එහෙනම් වසවිස ගහනවාද කියලා මගේ අහනවා ඔව් ගහනවා මං කියන මාත් එකදී රණ්ඩු වෙනවා ඊට පස්සේ වසවිස තමයි මේ මේක විද්‍යාත්මක ගොවිතැන කියන්නේ මිනිසුන්ට වහ ගන්න පුරුදු කරන එක. මේ ගොවිතැන අතිශයින්ම විද්‍යාත්මකයි. නවීනයි. එතකොට මේක ඇතුළේ අපි මේ කෘමිය යවන්න මොනවද අපි හදන්නේ? කොහොම වලින් අපි හදන්න ඕන විශාල මාළු බඩ, මාළු අරවම කියලා ටැංකියකට දාලා ඒක පල්ප් කරලා මැෂින් වලින් කරන්න ඕනේ. ඒවා ඒ ෆැක්ටරි එක ඇතුළේ කරන්න ඕන දේවල්. එතකොට මිනිසුන්ට එන්නේ පොහොර කියන එක බෝතලයක්. ලස්සනට හදලා බෝතලයක් එන්නේ. කුණු ගොඩක් අරගෙන යන්න ඕනේ නැහැ. පොහොර පැකට් එක හරි ලස්සන හදලා තියෙනවා ඒක. ඒක අරගෙන යන්නේ යා. එතකොට මේක නවීකාරක පහසු ගොවිතැන. අපි අක්කරයකට ගත්තොත් අපේ ගොවිතැනේදී ඊශ්‍රායල් තාක්ෂණික හුඟක් එක ඊශ්‍රායල් පාවිච්චි කරනවා. අක්කරයකට අපට රුපියල් ආරම්භයේදී රුපියල් ලක්ෂ 10ක් විතර බෑන් කරොත් මාසෙට ගන්න පුළුවන් 175,000. අතන මෙතන මේ රජයක මැදිහත් වීම සිද්ධ වෙන්න උන් ස්වාමීන් වහන්සේ මේ ප්‍රාග්ධනිය ගොවියා මෙතන හුරු කරගන්න එපා. ඒ ප්‍රාග්ධනිය සපයා ගැනීමේදී රජයට තියෙනවා දායකත්වයක් ලබා දෙ ගොවියාට. එතනට මම හිතන්නේ හඳ ගීම කළ යුතු වෙනවා ස්වාමීන් වහන්සේ. නවීකාරක ගොවිතැන වෙනුවෙන්. හ්ම්. මොකද දැන් මේක දැන් අපි කිව්ව නවීකාරක ගොවිතැන වහන්සේ දැන් යෝජනා කරන්නේ. දැන් මෙතන ප්‍රාග්ධනිය සපයා ගැනීම ප්‍රශ්නයක් වෙන ගොවියාට. දැන් එතනට අපි රජයක මැදිහත් වීම වෙනුවෙන් එතනට නේ ස්වාමීන් වහන්සේ කියන්නේ. ඔව්. අනිත්‍ය සම්බන්ධ දැන් අපි කිව්වොත් දැන් අපිට දැන් මේ වගේ සමය වහන්සේගේ විග්‍රහයත් අනුම හොඳින් එනම් මේක කරන්න පුළුවන් ලස්සනයි හොඳට කරන්න පුළුවන් ඒක හැඟීමක් ඇති වෙනවා නමුත් දැන් මේ
මේකට අවශ්‍ය පුහුණුව තිබෙන්න ඕන සහ උපදේශනය සහ පුළුවන් නම් අපිට ආදර්ශයක් වෙන්නන්න ඒක වැදගත් නේ අපි ඒව පිළිබඳ කොහොමද ස්වාමීන් වහන්සේ හොයාගන්නේ මේ මාත් වශයෙන් මම ජනාධිපතිතුමාට මේ පෙරේදා පළමුදාර ඇස්වීමතු මම ඒකද කිව්වේ දැන් වීගෝවිතන් කරනෝනේ හුඟක් දිස්ත්‍රික්කවල දැන් ඇත්ත වශයෙන්ම ට්‍රාන්ස්ප්ලැන්ටර් කියලා මැෂින් එකක් තියෙනවා ලක්ෂ 6ක් විතර වෙනවා පොඩි මැෂින් එකක් වියට්නාම් ඉන්දියාදී රටවල තියෙනවා ඒ මැෂින් එකකින් අතින් තියෙන්නේ ඒක ට්‍රාන්ස්ප්ලැන්ටර් එක මැනුවල් ට්‍රාන්ස්ප්ලැන්ටර් එක ඒතර ඒකෙන් චොක් චොක් ගාලා ගහගෙන ගියාම අර පැලේ ගිහිල්ලා තාක්ෂණිකව හිට වෙනවා එතකොට පැලේ හිට වෙනවා එතකොට මැදින් රීඩරේ දාලා වල් හැදෙනකොට මර්ධනය කරන්න පුළුවන් ඒතර වල් නාසක ගහන්න ඕනේ එහෙම නැත්නම් අපට පොඩි කුඹුල ගම්පහ වගේ තැන්වල කූණෑගල වගේ තැන්වල අතින් හිටවන්න ඕන අතින් හිටවලා එතකොට අක්කර භාගය දැන් මම අද උදේ කුවියන්ට ගිහලා පොඩි පුහුණුවක් දුන්නා ඒ පුහුණුවේදී මම කිව්වා අතින් හිටවමු කියලා එතකොට අතින් අතින් හිටවාම එතන අර පඳුරු ගහනේ වැඩි වෙලා ඒ කියන්නේ අක්කරයකට සාමාන්‍යයෙන් 2 කිලෝ 30 සිට 60 දක්වා මිනිස්සු වපුරනවා අපි DS එනනායක යුගේ ඒ කියන්නේ 40 ගණන් වල අපි අතින් හිටවන එක තමයි ගොඩක් තිබුණේ ඉන්දියාවේ ගොඩාක් කුඹුරු කරන්නේ අතින් ජපානයේ කොරියාවේ චීනයේ වීගු විතන කරන්න තනිකර ට්‍රාන්ස්ප්ලැන්ටර් මැෂින් එක දැකලා තියෙන මැෂින් වලින් චොක් චොක් ගාලා වදිනු හරියට 4 වදින්න ඉතින් ඒ වැදුනම එතන මැදින් ට්‍රාන්ස්ප්ලැන්ට් වීඩරේ අරගෙන යන පුළුවන් මැදින් වීඩරින් කරන්නේ මූල පද්ධතිය කඩලා පොර ටික හොඳට එකතු කරනවා මූල පද්ධතිය පොඩි කිති කැවීමක් කරනවා එතකොට පොර ටික හොඳට ඇතුළට යනවා වල් ගහ මර්ධනය වෙනවා ඉතින් ඒ වගේ මැෂින් අපි පාවිච්චි කරනවා ජනාධිපතිතුමාට කිව්වා අපි මේ මැෂින් මේක රූපවාහිනී මේ වැඩසටහන කරමු කියලා දැන් ඉතින් මේ TNL එකේවත් එකක් කරමු අපි මේ දවස්වල වගා ගන්න හන්ද නැත්නම් ඒක හොඳ වෙන්නේ නැහැ මේ දැන් මට නාලිකා ගොඩක් ඉස්සර නම් දුන්නු දැන් දෙන්නේ නැහැ මට එහෙම ස්වාමීන් වහන්සේ මම දැන් මේ ඡන්ද ගොඩක් ගණි කියලා බය වෙලා නැහැ නැත්නම් ජනතාවට මම හිතන්නේ මේ වෙලාවේ දේශපාලන වශයෙන් අද ස්වාමීන් වහන්සේ සාම්ප්‍රදායික දේශපාලන පක්ෂවල ඉන්න උදවිය ගැන ජනතාවගේ යහටි පැහැදීමක් නැහැ නමුත් ඡන්ද ගණන් කරද්දිත් මෙන්න මේ සාම්ප්‍රදායිකව තියෙන දේශපාලන පක්ෂවල කට්ටියට ඡන්ද රැටෙන එක නමුත් විකල්ප බලවේග දැන් ඇවිල්ලා ඉන්න වහන්සේලාගේ ජනබල පක්ෂයේ වගේම තවත් දේශපාලන පක්ෂ ගොඩනැගීමේ පවතිනවා ඉතින් ඒ නිසා ජනතාව දැන් පහුගිය ජනාධිපතිවරණේ වුණත් ජනතාව අපේක්ෂා නොකර මට්ටමේ ඡන්ද භාවිතාවෙන් දැක්කේ ඒ සමගින් ඒක වෙනම අපි විග්‍රහ කළ යුතු කාරණාවක් මා කැමති ස්වාමීන් වහන්සේ මේ වෙලාවේ අපේ රටේ හැඳින නීත්‍ය ක්‍රියාත්මක කරන සමයක් සහ COVID-19 මර්ධන ව්‍යාපාර ක්‍රියාත්මක කරන වෙලාවක වහන්සේ ජනතාවගේ පැත්තේ වහන්සේ ජනතා නියෝජිත කැටියට පාර්ලිමේන්තුවේ නියෝජනය කළ කාලයක් තිස්සේ දැන් ජාතික නැස්ල මගිනත් වහන්සේ පාර්ලිමේන්තුවේ නියෝජනය කළා දැන් මේ වෙලාවේදී ස්වාමීන් වහන්සේ සහන බෙදා දී මේ ජනතාව ජීවත් වෙන්නත් ඕනේ ප්‍රශ්න නැති වෙනවා රැකියා තමන් දෛනික උපයාගත දේවල් දැන් අනහිටලා තියෙනවා ඒ තත්ත්වය තුළ රජයේ මැදිහත් වෙලා යම් කිසි ක්‍රියාවලියක් ආරම්භ කළා තිබෙනවා ස්වාමින් වහන්සේ සහන බෙදා දෙන්න මෙන්න මේ සහන බෙදා දීමේ ක්‍රියාවලිය බොහෝ තැන්වල චෝදනා ඉල්ලනවා නිසියාකාරයෙන් සිදු වෙන්නේ නැහැ කියලා අතර වහන්සේගේ අත්දැකීම හැටියට මේ වගේ අවස්ථාවක නිවැරදිව අවශ්‍ය පුද්ගලයා බලලා ඒ සහන ලබා දෙන්න නම් මොන වගේ ක්‍රමෝපායන්ද භාවිතා කළ යුතුද මම හිතන්නේ මේක දේශපාලනීකරණය කරන්න යනවා හරි වැරදි ඒ කියන්නේ මම දන්නවා සමහර ඡන්ද අපේක්ෂකයෝ राज्य बले तीन आया अनी विधिट तमंगे देशपालन प्रोपगैंड मे हर करा नरक पूर्वाधर ऐके प्रतिपल ये हितन तर वासीवे नैने मम ये इले हिटन योगी बड़े करा तू शेस्त्र दारी पस्त नो हेम ग्राम सेवा समको युद्ध हेम देशपालने युद्ध कर जाति समीम दंग अट मे वैरसेवी सिंह आर्थिक මම කියන්නේ අපි ඉස්සර සංවාදයක් කරමු රනිල් මහත්තයයි සජිත් මහත්තයයි ජනාධිපතිතුමාගේ මූලිකත්වයෙන් වෙලා අපි ඔක්කොම කතා කරමු රට ගොඩනගන මේ මම වසවිසෙන්තර ගොවිතැන කියලා කියන එක හරිද බලශක්තියට උත්තරේ මොකද්ද කියලා ඔළුවට ඒක යන්න එපා ඉස්සෙල්ලා ඒ මතවාදී අපි හදාගමු ජනාධිපතිතුමා කියවනේ ඒ ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය අපි සංවාදයක් කරමු දවසක ජමින අත්තමකුවතර මහන්සේ ඉස්සර විග්‍රහයක එක රටක් එක නීතියක් කියලා ඒක අපි දැක්කේ සංකල්පය ජනාධිපතිවරණයට කලින් සිට මෙනවා දැන් මේ ඔබහන්සේගේ මහ කෙටි එතන ආස්ථා විග්‍රහ කළා මේ ඒකට යම් කිසි ආකාරයක බාධා වන් තිබෙනවා කියලා ඇත්තටම අපේ රටට එක රටක් එක නීතියක් කියන සංකල්පය ඇවිල්ලා ඒ අවස්ථාවේ මතු වුණේ ඇයි ස්වාමීන් වහන්සේ ඇත්තටම මේ එක රටක් එක නීතියක් කියන එක එන්නේ ප්‍රශ්න කීපයක් නිසා දැන් බලන්න අවුරුදු 13 උඩා දරු ඉස්කෝලේ යන මුස්ලිම් ව්‍යාපාරිකව පැහැරගෙන ගිය අවස්ථාව මාතලේ විශේෂයෙන්ම මඩකලපු දිස්ත්‍රික්කේ වාර්තා වුණා. එතකොට පොලිසියට ගියාම පොලිසිය මොකද කියන්නේ? පොලිසියන කසාද බැඳලා. ඉතින් අර මිනිහගෙන බැඳලා කොහෙද බැඳි? කාති උසාවි. එහෙනම් අපට විහිදන්න බෑ කාති උසාවිට යන්නේ. කාති උසාවි මොකද කියන්නේ? අර දරුවා හදපු අම්මා අවුරුදු 13 ළමයා කියන්නේ අපේ දරුවෙක් නේ කසාද බැඳලා මේ එහෙම දකින්නේ නෑනේ අපේ සමාජයේ.
ස්කෝලේ 7 8 පන්ති ළමෙක් මෙයා. අම්මා අඬ අඬ කවදාවත් ඒ දරුවා මට දකින්නම්. ඒ වගේ කේසස් සිය ගාණක් තියෙනවා. ඒක නිසා තමයි මම කාති උසාවි අහෝසි කිරීමේ එක නීතියක රටක් හදලා ඒ නීතිය ගැන. ඉතින් ඒක මම කියපු එකක් නෙවෙයිනේ. ඒක ජනාධිපතිතුමා රටට කිව්දේ. මම කරේ ඒකට අවශ්‍ය නීතිය සකස් කරන එක. දැන් ඒක මොකද කරන්නේ? පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් හැටියට පාර්ලිමේන්තුවට දාලා තියෙන්නේ. मुस्लिम चंद देशपालन सूद के लिए यूएमपी श्रीलंका सामग्री मेघोल्ला मे सुजातिवादी के अपट को का मेघ नवाद गाना मेघ खराने मेघ खल्ला युद्ध कटकी हर हिन गहन अपराधिया फेडरल दिन रणिल महत् सत्यो मेघोल्ला एक දැන් දෙගොල්ලම ඒ කිය කිය මායි දැන් ෆෙඩරල් කතා බෑ කවුරු හරි ෆෙඩරල් කතා කරුත් අල්ල හිරිය දාන්න දී කරටක් කියන්නේ ඒකයි අපි නැවත විරාමයක් ලබා ගන්නවා දැන් සම්බන්තාවේ ප්‍රධාන පාලක මැදිරියට සමින්වහන්ස මේ කරන මේ සාකච්ඡාවේ වාක්‍ය මතේ තවත් ශේෂ්ඨ කිහිපයක් පිළිබඳව ඔබ වහන්සේගේ ගෞරවනීය අවධානය යොමු කරන්න විශේෂයෙන්ම ඔබ වහන්සේ අපි අන්වා සුචරිතවත් සමාජයක් ගොඩනගන්න විශාල කැපකිරීමක් කරනවා විශේෂයෙන් මද්ද්‍රව්‍ය විමුක්ති විරෝධී සටනට පෙරමුණගත් ස්වාමින්වහන්සේ නමක් දැන් වර්තමානයේත් අපි දකිනවා පසුගියදා පවා අපි දැක්ක අපේ ශ්‍රී ලංකා නාවික හමුදා විශාල මද්ද්‍රව්‍ය දෝගියක් මුහුදු සීමාවෙදී නීතිය රැහැට ගත්තා වගේම පහුගිය කාලේ අපි දැක්කා මද්ද්‍රව්‍ය මර්ධන ව්‍යාප්ති ක්‍රියාත්මක වෙනවා. ඇත්තනම මේක දැන් COVID-19 වෛරස් ඒ වගේම තමයි වඩා හානි කරයි මේ වගේ දේවල්. දැන් මෙන්න මේ මද්ද්‍රව්‍ය මර්ධන ව්‍යාපාරයේ මීටත් වඩා ශක්තිමත් සබිධිමත් කරන යන උවහන්සේගේ යෝජනා මත සම්මහන්සේ. මම හිතන්නේ මේ කොරෝනා වෛරස් තත්ත්වය පාවිච්චි කරන මද්ද්‍රව්‍ය ප්‍රතිපත්තියකට. මම කියන්නේ මේ හන්දි ගන්න තියෙන සේරම බාර දැන් වහන්න. तरपहे होटल वितरक अराकु सेर मे जातीय बोन्न उन्नी मुस्लिम माइगे नीति अराकु बोन्न उन्ने अपे पंसिलुला शिक्षा पद तीन अपे मुकुट हंदी अराकु बार मे तबैर संस्कृति इवरकरा देवनीय मे मृदु मत्पैन इकने सीलम हार्डिक नतिकल सामान्य मिनसुन सौख्य संपन्न हानि नोने वाइक मम कमती मद्रव्य नतिरटक नमुत प्रायक अकमति हेमना हार्डलिक नैगी हार्डलिक अरकु एक सीएट दहाट वेडी इतोट वाइन बियर वोल पल्ल हाई बियर उत्तीर्ण दुलाह वाइन उत्तीर्ण दुलाह वेडी इट पल्ले हाईव इतोट एक मिनसुंगे सौख्य हाँ वेदगदे अमेरिका वे सह फ्रांस इताली रटवल हूगा मेरुण बोना मेरे दुबंट पिभोजने संपूर्ण तहन कर भूता तहन करीरसी अब पुलवांग दुमटि संपूर्ण मे विलावे तहन कर अवश्य नहीं अब मुकुटर इधवा कोरोना वैरस दीन मिनसुन सिगरेट खड़ने नीति हाँ गम्मर कसीपूह पेरा मिनसु आकल्प मिन सकटे अभी मध्यमे वाई कथाकर अभी मिनसुद मे कोरोना वैरस आव एक दीमट बाधावन दीवा दुमटी सह अराकु एक पीलियरांतिन लोक सौख्य संविधान पीलियरांतिन इधं लोके परसर विनाशे को बलपाल तीन दुंगल वग एक दुमटी निशा कुच्चर कोरोना उल्ट वी अत मेरे दुमेटी कोरोना उल्ट वा मिनस मेरे दुमेटी एहना दुमेटी संपूर्ण वर्तन एवगेम मे कुगार अल्ल गी कोरोना आशेम एगोलता इसलम निरोधाने वाले पुदुम अदेक्ति अम्मला पुदुम दुख अम्मला विशेष मेल अमाइट को मरगन विशेष वैडिंग अवतू हतल वगे कोरोना පාරත්‍යක ස්වාමීන් වහන්සේ බන්ධනාගාරගත වෙලා ඉන්න මේ මද්ද්‍රව්‍ය ජාවාරම් සුළු වශයෙන් කරලා රිමාන්ඩ් කර ඉන්නවනේ ඒ කට්ටියට අපදීම සම්බන්ධයෙන් මම හිතන්නේ යෝජනා වරියක් ඉදිරිපත් වෙලා තිබුණා මම හිතන්නේ ඒක මම හිතන්නේ මේ COVID-19 මේ පාන්නේ නම් ජනදායකත්වයක් වෙන්නේ නැහැ මොකද මේ අතරත් යම්කිසි යට අදහසක් ඇතුව මම හිතන්නේ හොඳම දේ තමයි අපි මේ ඔය හිරේ රිමාන්ඩ් බන්ධනාගාරේ කෙටි කෙටි කාලීන දඬුවම් ලැබුවා අවුරුද්දට වගේ සමහර ගොඩක් අයට සල්ලි ගෙවා ගන්න බැරුව.
ඒගොල්ල සම්පූර්ණයෙන් පුනරුත්ථාපනය කළා අපි මාස දෙක වගේ මාසයක් හොඳටම ඇති මාසකින් පුළුවන් බොහෝ දිනක් ඉන්න දැන මුදල් ගෙවන්න බැරි වෙද්දී හුඟක් අය ඉන්නවා ඒගොල්ල විශාල පිරිසකට අපිට පුළුවන් මේ ඒගොල්ලව මේ නිරෝධායනය කරන්න ඒක තමයි වැදගත්ම දේ ඊළඟට මේ පාරවල දැන් සෙම දදා මේ දවස්වල ඉන්න කුඩු නැතුව නමුත් එළවලුක් පාරේ ගන්න හරි අමාරු කුඩු පැකට් එක යනවා ඒක හොර රහසයක් මම පක්ෂ නායක රැස්වීම කිව්වා මේක ඒක යනෝ යටි एक संपूर्णिम तलल मे कुड़कीन वसंगति कुतनवत् विनाश कल दी रट विहिल पास उल्टयानो प्रसिद्ध पास उल्टयानो इक संपूर्ण धन्यवाद अभी नवतरा अपे जनरल पक्षे नायक हेटब पार्लिमेंट मंत्री पो जातुरली रत्नस्वामी महस्य समकर्ण मे विशेष जनरल संवादे अवसर मिनित मंगित थरवत् मे මේ කారణ හරවත් කారణ අටියක් මේ කෙටි කාලෙත් ඉදිරිපත් වෙ කියලා විශ්වාස කරන ස්වාමීන් වහන්සේ අපි මම හිතන්නේ සාකච්ඡා කළ කරුණු අතර අපි විශේෂ අවධානයක් යොමු කරන මේ අපේ රටේ යහපත් පාලනය ඇති කරන වගේ ස්වාමීන් වහන්සේ වංචාවෙන් දෝෂණයෙන් අක්‍රමිකතාවෙන් තොරව මේ පාලන තන්ත්‍රය ගෙන යන මනස අනිකුත් සංවිධාන සහ හැම එකක්ම සිදු වන ඉතා වැදගත් එක මම අගය කරනවා කවුරුත් ඇත්තටම ඔබ වහන්සේ අධ්‍යක්ීම් තිබෙන දේශපාලන වශයෙන් අධ්‍යක්ීම් තිබෙන මේ සමාජීය වශයෙන් ඔබ වහන්සේට අධ්‍යක්ීම් තිබෙනවා සමාජය ඇසුරු කරන මේ ස්වාමීන් වහන්සේ මක් හැටියට මේ වංචාව දෝෂණය සාක්ෂමිකතාවය දැන් අපි ඉතිහාසය ගත්තාම මේ රටේ හැම පාලකයෙකුම වගේ මේ වගේ යම් යම් මට්ටමින් දායක වෙලා තිබෙනවා වර්තමාන පාලනය සම්බන්ධයෙන් විශ්වාස ඇතිලා තියෙන මේ නැති කරයි කියලා එහෙම නැති කරන්න පුළුවන් වාතාවරණ ඇති වෙනවද එහෙම නොවෙනවා නම් අපිට තියෙන අභියෝග මොකද ස්වාමීන් වහන්සේ मम हितान्ने मम योजना कीप्या करण क्षमति अभी राज्यायतन गुडाक मे अंकुत्तर महिता मे राज्यायतन गुडाक पौज्जलीकरण करे इवा ये जनतावट दिन्नो बंकुत्त लंगम बंकुत्त राज्यायतन जनतावट दिन्न इतोट ये आयतन कलमणाकरण तीन इंजनीर एगोटे बार दिन एक देशपालन अतगैसी मैं अवत्त गेक हुए दुअन एक क्रमे ताक्षणिक क्रम वेद वराय गुअन तुटपल गुड़ा खुरा सिद्धवे मद्रव्य गेने वद रत्नबड़ रत्न बिजनेस गुड़ा करण दिन हम अभी मे ताक्षणिक कैमराटिक हाई तामेक महिता सिद्धवेलने हमतनम इताम इहलम ताक्षणीय अपने पुलव मेक मे होरकंड वार्ता मट मे उपिटी की महत्यता मेक मट कील दूर मध्यान मैं ऐडेंटी कार्ड होर पासपोर्ट लंका हरी भयानक हरी लेसी लंका एक ऐडेंटी कार्ड ताक्षणिक प्रश्न एक अंक दवसकट अभी दाहक बदल पंदाक इलाक दाण पुल हेदी इलाक पावता मुलिमती अभी उपंदी दवासने दास नमसी पनाहा पनाहीं पटांगण इट पास अभी इपदीजे दवास गाण तीन इलांगट इलांगटार इधा दवास इपदीजे मिनिसूंग गाण बर एक दान एक दान दा हाक बदलो पंद हाक इतने एक ये ताक्षणिक वरद ये ताक्षणिक उत्तर अतीन इलांगट हो रेरकंकर अनिवार्य दडवंतन क्रम या कवदा दंडव हम अभी देशपालन सूदुअक नहीं दिगुलाम दिपेट तम तम आरक्षा करगण नहीं कांद वहाम मे इवन क्रमवेद्या अवश्य पेरट स ताक्षणिक उत्तर ईलंगट मम हिता मे रटक दिएट अवरुद्ध मे अलुत्क्रमेट रट गेनीचो मे योजना आवटन एक जाति मंडल या जनाधिपति मे नायकत्व पार्लिमेंट मेतियमतर पेतकट वेला उपदेश बट पत्ला रटे गुडकू आदर्श अक्वी ඒ කාලය තුල අර ව්‍යවස්ථා සංශෝධන ටිකක් ඒ වගේම අපි අඩුපාඩු ටික ඔක්කොම හදාගෙන රටක් හැටියට අපිට එකට යන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. අපි නව වසරක් නැත්නම් අලුත් අවුරුද්දක් උදාලා තිබෙන මොහොතේ ස්වාමීන් වහන්සේ අවසාන වශයෙන් රටේ ජනතාව වහන්සේ දෙන පණිවිඩය මොකද ස්වාමීන් වහන්සේ? මම හිතන්නේ දැන් අපි ජීවත් වෙන සිංහල අවුරුද්දේ ඉතින් මේ වෙලාවේදී අපි පෞලිය එකතු වෙලා පෞලි සමගිය අපේ රටේ සහෝදර සහෝදරියෝ අතර සමගිය නැහැ. ඥාති මිත්‍රාදීන් අතර සමගිය නැහැ. අපි මේ වෙලාවේදී අපි හැමෝම මූණ බලලා hina වෙලා පරණම අමනාපකම් අයින් කරලා ඊඩමඩ තිබිච්ච නඩු හබ ප්‍රශ්න අය විසඳගෙන අපි සහෝදරු හැටියට සමගි වෙමු පවුලක් හැටියට සමගි වෙමු අසල්වැසියෝ හැටියට අපි එකමුතු වෙමු අවසානයේදී අපි
සියලු ජාති ආගම් වලින් තොරව එක ජාතියක් හැටියට මේ සිංහල අවුරුද්දේදී එකතු වීම කියන පණිවිඩය තමයි මට දෙන්න. අපේ ගෞරවනීය ස්තුතිය අද අපේ සාකච්ඡාව සඳහා අප ආරාධනය කළේ අපේ ජනබල පක්ෂයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පෝල් ජතුරුනි රත්නසමින් මහන්සිය අපි හිතනවා මේ නව වසරක් උදා වෙච්ච මොහොතේ මේ කළ සාකච්ඡා බොහොම වැදගත් වූයයි කියලා මේ සාකච්ඡාව කරනු තමන්ගේ ජීවිතවලට උකහාගෙන යහපත් දීපවත්මක් ඇති කරගන්නට අදිටන් කරගන්නාගේ ප්‍රාර්ථනා කරමින් අද ජනහනි සමගන්න හැම දිනාටම සුබදායක රාත්‍රියක් ප්‍රාර්ථනා කරනවා.